தெருவன் சரணை சுபெம்பர சந்தியாவாக் உதுவ புன்போ சந்தகிரனின் முருளுவ நெஹவெத்தி அப்பகே மே சூதானம நவதத் மியுகுண மகாசய வந்தனாவ பெவத்தன மஹியங்கன சேமலுவட ஒப ரெகின யன்னட ஏ சந்தா சம்பந்தத்தாவய எஹி ரெந்தி சிட்டின வருண எதிரிசிங்ஹ ஒபட ஐபவன் ஹேஷான் தரமக வெசியத ஹலுனத் எஸ்யல்ல பரயா ධර්මය කියන උතුම් වූ ගුණය සොයන්නට ඒක රාශී වුණු හැම හිතකටම ධර්මයේ ආශිර්වාදය බෙදා දෙන මියුගුණ මහා සෑ වන්දනා වර්ණනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි අප සූදානම් වන්නේ. ඓතිහාසික මේ උතුම් මහියංගන මහා සෑ රතනන් වහන්සේ අභියස සිට ඒ සඳහා බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අද දවසේ මේ මහා පින්කමේ නිර්මාතෘ නෙත් රේඩියෝවේ ඉරිදා සිත්නිත් අසපුවේ ගරු දේශකයාණන් වහන්සේ, ඒ වගේම නෙත් රේඩියෝවේ හැමදෑම ධර්මය කියන වටිනා පණිවිඩය සමාජගත කරන්නට අපට මඟ පෙන්වීම් ලබා දෙන කල්යාණ මිත්‍රයාණන් වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්නට අපි සූදානම්. හැම දිනාම සාදුකාරයක් පවත්වමු. පූජනීය ගලිගමේ ඥානදීප හාමුදුරන් වහන්සේ වෙනුවෙන් ශ්‍රී ඥානදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක හොරණ සීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ අනුශාසක රාජකීය පණ්ඩිත පූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරුවන් වහන්සේට ධර්මානුශාසනා වෙනුවෙන් දෙහත් වට්ටිය පිළිගන්වන්නට සම්ප්‍රදායට අපි හැමදෑම ගෞරවයෙන් යොමු වෙන්නේ. වතපිලිවෙත රකින්න රටක ධර්මයේ රකින්නට පහසුයි. ඒ උතුම් වූ ගුණය නැවත සමාජගත කරමින් දෙහත් පිළිගන්වන්නට පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරණ ඊශ්‍රායලයේ සේවය කරන දුලානි සන්ධ්‍යා කුමාරි මහත්මියට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි ඒ ආරාධනාව මතින් හැමදිනාම සාදුකාර දී ආරාධනා කරමු. ධර්මානුශාසනාව පවත්වන්නට පූජනීය ගලිකමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්ස. සාදු 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 සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අතිගෞරවනීය මහා විහාර වංශික ශාමෝපාලි මහානිකායේ අස්කිරි විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාද්‍ය දූරන්දර මයංගන රාජමහා විහාරාධිපති පූජ්‍යපාද උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්තදස්සී ධම්මරක්ඛිතා බිධාන පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු, ඒ වගේ මයංගන රාජමහා විහාරස්ථානයේ තේවාව භාර දමනු මුල්ලේ රතන ජෝති පූජනීය නායක හාමුදුරන් වහන්සේත් අද මේ මයංගන මහා සෑ වන්දනා මහා පින්කමට වැඩම කොට වදාළ පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. අද අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වෙන් 9 වෙනි මාසයේ වැඩම කරපු මේ උතුම් ලංකා ධරණී තලයේ මේ උතුම් පූජනීයම පුණ්‍ය භූමිය දසදහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගෙන් පිරී ගිය දවසක්. මේ දිනවලට අපේ රටේ නොඑක් විදියේ ස්වභාවික ව්‍යසනයන් ඇතිවේගෙන යන කාලයක්. මීට දින කීපයකට පෙර විශාල සුලි සුලං එක්ක ඇතිවෙච්ච මහා ධාරානිපාත වර්ෂාවෙන් දිස්ත්‍රික් ගණනාවක පළාත් ගණනාවක පිරිසක් බොහෝ පීඩාවට පත් වුණා. ඒ වගේම මේ දිනවල තවත් සුලි සුලං කුණාටු කැරකි කැරකි මේ ලංකා භූමිය දිශාවට නොඑක් විපත් එන කාලයක්.
එවැනි කාලෙක අපි මේ මහා පිංකම සංවිධානය කරේ බුදුරජාණන් වහන්සේ වැඩම කරපු උන්වහන්සේගේ අභිනීලක් බඹර උතුම් කේශ ධාතුන් වහන්සේලා වැඩ සිටින ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩ සිටින මේ උතුම් පුද බිමට මේ පිරිස එකතු කරගෙන මේ කරන මහා සෑ වන්දනා මහා පිංකමේ ආශිර්වාදය මේ ලක්වාසී සියලු දෙනාටම සැලසේවා කියන උතුම් ආශිර්වාදයේ මත. ඒ වගේම ලබන්නා වූ නව වසර තව දින ගණනාවකින් අපිට අලුත් වර්ෂයක් උදා වෙන්න යනකොට මේ ලබන්නා වූ නව වසරේවත් අපිට මෙවැනි විටින් විට රටේ ඇතිවෙන විශාල විපත් ව්‍යසන වලින් අපිට කරදරයක් බාධාවක් නොවේ. මේ වෙනකොට අපේ රටේ බුද්ධ ශාසනයේ ලොකු බැබලීමක් සිදු වෙගෙන විශාල පිරිස් පිංකම් කරන කාලයක්. ඒ නිසා මේ ඇතිවෙන විපත් වලින් අපිට ආරක්ෂාව තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනය අපි හිතේ තියාගෙන පින්තුණි අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේදා බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ දස බිම්බරක් මාර සේනා පරාජයට පත් කරලා. උන්වහන්සේ අසංකේය කල්ප ලක්ෂයක්ම මනසෙන් බුදුබව ප්‍රාර්ථනා කර කර මනෝ ප්‍රනිධානය සම්පූර්ණ කරගත්තා. ඒ වගේම නවා සංකේය කල්ප ලක්ෂයක් වචනෙන් බුදුබව ප්‍රාර්ථනා කරමින් වාක් ප්‍රනිධානය සම්පූර්ණ කරා. මේ විදිහට මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරලා තමයි දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේ හැටියට මුලින්ම නියත විවරණයක් ලැබුවේ. එදා ඉඳන් සාරා සංකේය කල්ප ලක්ෂයක් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමිතාවන් පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙන ආවා. බුදුරජාණන් වහන්සේලා 24 නමක් සම්මුඛ වෙලා නියත විවරණ ලබා ගත්තා. හැබැයි උන්වහන්සේට බුද්ධත්වයට පත් වෙන ආත්මෙත් අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් බොහෝ කාලයක් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණා. උන්වහන්සේදා සුජාතාවගේ කිරිපිඩු දානේ වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ අභියසට වැඩම කරලා නැගිනහිර දිසාවට මුහුණලා බෝධි මූලේ වැඩ ඉන්නකොට කලබල වුණේ වසවර්ති මාරයා. උන්වහන්සේට මේ පාරමී සම්පූර්ණ කරලා තිබුණත් උන්වහන්සේට කරදර කරන්න දස බිම්බරක් මාරසේනා පිරිවරාගෙන ගිරිමේකලා කියන ඇතුපිට නැගලා මේ මාරයා මාරසේනා පිරිවරාගෙන ඉන්නේ මහා බියජනක හඬ ඇති කරනවා. අපිට වහින්නේ ඉඳලා හිටලා හරි වැහි බින්දු. එදා අහසින් ඊතල වර්ෂාවල් මහා ගල් වර්ෂාවල් උන්වහන්සේව බෝධි බූලෙන් නැකිට්ටවන්න වසවර්ති මාරයා මහා පුදුම විදිහට භයානක දේවල් ඇති කරන. උන්වහන්සේට අදිෂ්ඨානයක් තිබුණා මගේ ශරීරයේ සම්මස් වියලේවා ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මැරුණත් මේ ආසනින් නැකිටින්නේ නෑමයි කියන අදිෂ්ඨානය. ඒ නිසා මාරයා මොන විදිහේ භයානක දේවල් ඇති කරත් උන්වහන්සේ නෙමේ වජිරාසනින් නැගී සිටියේ. අවසානයේ ගිරිමේකලා කියන ඇතුපිට ඉඳන් උන්වහන්සේට බොහොම තර්ජනාන්විත අනකරා වහාම උතනින් නැකිටින්න මේ ආසනේ අයිති මටයි. අවසානයේ උන්වහන්සේ ශ්‍රී හස්තයේ තියලා මහ පොළොවට දිවුරුවා මම පාරමී සම්පූර්ණ කරගත් කෙනේ. මේ මහ පොළොව මට සාක්ෂි දරાવી. වෙස්සන්තර ආත්මි හත් වාරයක් මගේ පාරමී බලෙන් මේ මහ පොළොව පවා කම්පාවට පත් වුණා සත්‍යයි කියලා පොළොවට ශ්‍රී හස්තයේ තියලා දිවුරනකොට උන්වහන්සේට සාක්ෂි වශයෙන් මහ පොළොව කම්පා වුණා ගිගුරුන් දෙමේ. එදා වසවර්ති මාරයා මාර සේනා පිරිවරාගෙන ආපු මාරයා සීසීකඩ දුවන්න පටන් ගත්ත. ඔය විදිහට මාර පරාජයට පත් කරපු අපේ බෝසතාණන් වහන්සේ රාත්‍රී පළවෙනියාමේ
උන්වහන්සේ ආනාපාන සති භාවනාවෙන් හිත ඉහළටම දියුණු කරගෙන හතරවෙනි ධ්‍යානියටම දියුණු කරගෙන පළවෙනි විද්‍යාවන පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කරගත්තා. රාත්‍රී දෙවනි යාමේ චුතූපපාත ඥානය උපදවා ගත්තා. රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා සමගම උන්වහන්සේගේ හිත නැගෙනහිර දිශාවෙන් අරුණෝදේ පහළ වෙනවා සමගම සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා මේ මහා භද්‍රකල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එදා දසදහසක් ලෝක ධාතුවම ආලෝකමත් වෙලා ගියා. මහා ඝන අන්ධකාරේ පවතින ලෝකාන්තරික නිරේ පවා ආලෝකමත් වුණා. උන්වහන්සේ සත් සතිය ගත කරලා ඉසිපතන මිගදායේදී අවබෝධ කරගත් ධර්මයේ ප්‍රථම කොට ලෝකයට දේශනා කරේ ධම්මචක්ක දේශනාවේ. එදා පස්වක භික්ෂූන් වහන්සේලා මේ දේශනාව අහලා කොණ්ණඤ්ඤ සාමීන් වහන්සේ සෝවාන් වෙද්දී 18 කෝටියක් දෙව් මඹුන් මාර්ගඵල ලැබුවා ධම්මචක්ක දේශනාව ශ්‍රවණය කරලා. යසකුල පුත්‍රයා ඇතුළු යාළුවෝ 54 දෙනෙක් ඇවිල්ලා පැවිදි වෙලා රහත් වුණා. මේ පළවෙනි රහත් 69 චාරිකාවේ පිටත් කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ උරුවෙල් දනව්වට, උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට. බුදුරජාණන් වහන්සේ මේ උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයේ වැඩ සිටිමින් උරුවෙල් කාශ්‍යප ඇතුළු 500ක් දෙනා දමණය කරන්න නොයෙක් විදිහේ පෙළහර පෑවා. ඔන්න ඔය කාලේ වේගෙන එනකොට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මාස 9ක් සම්පූර්ණ වේගෙන එන දවස. එදා උරුවෙල් කාශ්‍යපට අංගමගද වාසී උරුවෙල් කාශ්‍යපගේ දායකයෝ එදා විශේෂයෙන් පුද පූජා අරගෙන එන දවසක්. උරුවෙල් කාශ්‍යප කල්පනා කරනවා දැන් බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමේ නොයෙක් විදිහේ පෙළහර පානවා. උන්වහන්සේ පුදුම විදිහේ 이르දි ප්‍රාතිහාර දක්වනවා. උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස දමණය කළා නිවන පිණිස හික්මවන්. හැබැයි උරුවෙල් කාශ්‍යප හිතාගෙන හිටියේ තමන් රහත් කියලා. උරුවෙල් කාශ්‍යප කල්පනා කරා හෙට අංගමගද වාසී අපේ හොඳම දායකයෝ පුද පූජා අරගෙන ඉන දවස. මේ බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රමණයන් වහන්සේ දන්නේ තාම බුදු කෙනෙක් කියලා. තාම පැහැදිලා නැහැ. කල්පනා කරා මේ ශ්‍රමණයා හිටියොත් නම් අපේ දායකයෝ අපිට නෙමෙයි මේ ශ්‍රමණයාගේ 이르දි ප්‍රාතිහාර දැකලා මේ ශ්‍රමණයාට පහදින්න පුළුවන්. ඒ නිසා කොහොම හරි මේ පිරිස එන්න කලින් මේ ශ්‍රමණයාව එලව ගන්න විදිහක් නැහැ නේ කියලා දැන් බුදුරජාන් වහන්සේ එලවන්නේ කොහොමද කියලා උරුවෙල් කාශ්‍යපයි පිරිසයි කල්පනා කර කර හිටියා. බුදුරජාන් වහන්සේට හිත පේනවනේ. පසුවදා උදේ පාන්දරින්ම බුදුරජාණන් වහන්සේ අහසින්ම වැඩම කරා උතුරු කුරු දිවයිනට. හිමාල කඳු මුදුනේ පිහිටි දෙවියක් අරන් දෙවියන් අරක්ගත්ත පුණ්‍ය භූමිය. මේ උතුරු කුරු දිවයිනට වැඩම කරද්දී එදා දෙවිවරු අපේ බුදුරජාණන් වහන්සේට එහෙදී දිව්‍යමේ භෝජනයන්ගෙන් දානේ පූජා කරා. උන්වහන්සේ දානේ වළඳලා අනෝතත්ත විලාසල සමාපත්තියට සමවැදුණා. උන්වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් උදෑසන ලෝකෙ දිහා බලනකොට දැක්කේ මේ ලංකා භූමිය. එදා බුදුරජාණන් වහන්සේ දකිනවා මේ මහියංගනේට එදා විශාල යක්ෂ පිරිසක් එකතු වෙච්ච තැනක්. යක්ෂ සමාගමක්. යක්ෂයෝ රැස්වෙච්ච භූමියක් එදා මේ භූමිය. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා බෝධිමූලේ වැඩ සිටිද්දිමයි අදිෂ්ඨාන කරගත්තේ තමන් වහන්සේගේ ධර්මයේ බොහෝ කාලයක් ආරක්ෂා වෙන මේ ලංකා භූමියට වැඩම කරලා යක්ෂයන්ගෙන් එදා අපේ රටේ ජීවත් වෙච්ච මිනිස්යන්ව ආරක්ෂා කරලා අනාගතේ තථාගත ධර්මයේ ආරක්ෂාව වෙන මේ භූමිය ආරක්ෂා කර යුතුයි කියලා අදිෂ්ඨාන කරේ. එදා බුදුරජාණන් වහන්සේ අනෝතත්ත විලෙන් අහසට පැන නැගලා අහසින්ම වැඩම කරන්නේ මේ මයංගන පුණ්‍ය භූමියේ. එදා මේ භූමියේ විශාල යක්ෂ පිරිසක් යොදුන් ගානක් යක්ෂයන් පිරිලා හිටියා කියන. එතකොට ඒ යක්ෂය අතර එදා යක්ෂ ගෝත්‍රිකයොත් ඉඳලා තියෙන. යක්ෂ, නාග, රාක්ෂ, දේව මේ විදියට ජීවත් වෙච්ච මිනිස්සු හිටියා. හැබැයි මේ මිනිස්සු බොහෝ පිරිසක් දරුණු යක්ෂයන්ගේ ගොදුරු බවට පත් වෙගෙන ගියා. මහා දරුණු යක්ෂ පිරිසක්
මේ මිනිස්යාට හිරිහැර පීඩා කරමින් මේ යක්කු බොහොම දරුණු විදිහට ඒ මිනිස්යාට කරදර හිරිහැර කරන කාලයක්. එදා බුදුරජාණන් වහන්සේ යහසින් මේ උතුම් පුණ්‍ය භූමියට වැඩම කරලා උන්වහන්සේ මහා ඝන අන්ධකාරයක් ඇති කරා. එදා මේ භූමියට පිරිලා ඉතිරිලා හිටපු යක්ෂයන් පුදුමයට පත් වුණා. මේ මොකද උනේ? මහා ඝන අන්ධකාරයක් ඇති වුණා. මොකක්ද මේ උනේ කියලා යක්ෂයන් බය වෙලා වටපිට බලනකොට බුදුරජාණන් වහන්සේ බුද්ධ රශ්මි දහරා විහිදුවමින් උන්වහන්සේ අහසේ පෙනී හිටියා. හැබැයි මේ යක්කු කවදාවත් දැකලා නැහැ මේ බුදු කෙනෙක්, බුදුවරුන් අඳුරන්නේ නැහැ. සමහර යක්කු හිතුවා අපිටත් වඩා බලසම්පන්න යක්ෂයෙක් වද්ද මේ කවුද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බුද්ධ රශ්මි දහරාවන් විහිදුවලා යක්ෂයන්ට කියනවා, යක්ෂයිනි මේ භූමිය අනාගතේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිහිටන භූමිය. ඒ නිසා මේ භූමියෙන් ඉවත් වෙන්න. නුඹලාට බිය තැති ගැනීමක් නැතුව ඍෂිසේ සැපසේ ඉන්න ගිරි දිවයින නමින් මන් දූපතක් සකස් කරලා මවලා දෙනවා. එදා බුදුරජාණන් වහන්සේ මහා සාගරයේ ඈත තිබිච්ච ගිරි දිවයින උන්වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් මේ ලංකා භූමියට ලං කරනවා. මේ අක්ෂයන්ගේ අවසරේ ලැබුණා. උන්වහන්සේ පහළට වඩින්න අවසර ඉල්ලද්දී බුදුරජාණන් වහන්සේට නිසීදනේ ලාගන්න යක්ෂය අවසර දුන්නා. බුදුරජාණන් වහන්සේ අහසින් පහළට වැඩම කරලා මේ මයංගන මහා සෑය පිහිටි භූමියේ බුදුරජාණන් වහන්සේ නිසීදනේ ලාගෙන වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ තේජෝ කසිනේට සමවැදිලා උන්වහන්සේගේ නිසීදනෙන් ගිනිදල් විහිදවන්න පටන් ගත්තා. මේ ගිනිදල් විහිදෙනකොට බියෙන් තැතිගත් යක්ෂයන් ඈතට ඈතට යන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ තේජෝ කසිනේට සමවැදිලා එන්න එන්නම ගිනිදැල් ඈතට ඈතට විහිදවනකොට මේ යක්ෂයෝ මේ මුහුදු වෙරළ දක්වාම ඈතට ඈතට බයේ තැති ගැනීමෙන් ඈත් වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේලා කියන්නේ යක්ෂයන්ටවත් බිය තැති ගැනීම ඇති කරවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ යක්ෂයන්ට බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරලා කියනවා, යක්ෂයිනි නුඹලා මේ භූමියෙන් ඉවත් වෙලා ගිරි දිවයිනට යන්න. නුඹලාට ඍෂිසේ සැපසේ ගිරි දිවයිනේ වාසය කරන්න පුළුවන් කියලා මේ ලංකා භූමියට ගිරි දිවයින බුද්ධ අදිෂ්ඨානේ ලං කරලා අර බියෙන් තැතිගෙන හිටපු යක්ෂයන්ව ගිරි දිවයිනට බුදුරජාණන් වහන්සේ පළවා හරිනවා. එතන පළවා හැරියා කියවට බුදුරජාණන් වහන්සේ මේ බය කරලා පෑන්නුවා නෙමෙයි. ඒ අයට මේ භූමියෙන් ඉවත් වෙලා ගිරි දිවයිනට යන්න බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා. එදා මේ යක්ෂයෝ ගිරි දිවයිනට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ බුද්ධ අදිෂ්ඨානෙන් අර ගිරි දිවයින මහා සාගරයේ ඈතට ඈතට ලංකා භූමියෙන් ඈතට ඈත් කරා කියන. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ලංකා භූමිය වටා මේ උතුම් පුදබිමෙන් අහසට පැන නැගලා ලංකා භූමිය වටා තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ සක්මන් කරමින් අහසේ මේ ලංකා භූමිය ප්‍රදක්ෂිනා කරා. බලන්න බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ උන්වහන්සේ මේ ලංකා භූමියට තමයි ඉස්සෙල්ලාම වෙනත් රටකට වෙනත් ප්‍රදේශයකට වැඩම කරන්නේ. ඒ අරින් බුදුරජාණන් වහන්සේ වෙනකොට තමන්ගේ ඥාතීන්ටත් බලන්න සුද්ධෝදන රජුරෝ නොඑක් විදිහට ආරංචි වෙලා පිරිස යවන්න හිත හිත ඉන්නවා. හැබැයි උන්වහන්සේ තමන්ගේ ශාක්‍ය ජනපදයට තමන්ගේ ඥාතීන් බලන්නවත් යන්න පෙර බුදුරජාණන් වහන්සේ බුදු වෙලා 9 වෙනි මාසෙ වැඩියේ මේ ලංකා භූමියට. එදා බුදුරජාණන් වහන්සේ මේ අහසේ ලංකා භූමිය වටේ අහසේ සක්මන් කරනකොට එදා මේ භූමියේ නොඑක් ප්‍රදේශ ඇසුරු කරගත් පිරිස මේ භූමියට එකතු වුණා. එදා සමන්ත කූට පර්වත වාසී ඒ සුමන සමන් දෙවියන් ඊට පෙර මේ ප්‍රදේශයේ පාලකයා හැටියට පාලනය කරපු දේව ගෝත්‍රයට අයිති රජ කෙනෙක්. පස්සේ දේවත්වයට පත් වෙලා සමන්ත කූට පර්වතේ විමාන කරගෙන හිටියේ. එදා සුමන සමන් දෙවියන් දිව්‍ය පිරිස් පිරිවරාගෙන මේ භූමියට පැමිණියා. එදා බුදුරජාණන් වහන්සේ මේ භූමියේ අද මේ මයංගන මහා චෛත්‍ය රාජානන් වහන්සේ පිහිටි භූමියේ වැඩ සිටිමින් අපේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ඒ දේශනාව අහලා අවසන් වෙනකොට සුමන සමන් දෙවියන් මේ භූමියේදීම දහසක් නයින් ප්‍රතිමණ්ඩිත උතුම් සෝවාන් ඵලයට පත් වුණා.
බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා සාමීනී භාග්‍යතුන් වහන්සේ අපිට පූජනීය වස්තුවක් ලබා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් පූජනීය දෙයක් වන්දනා කරන්න ඉල්ලද්දී අපේ බුදුරජාණන් වහන්සේ හිසපිරි මැදලා උන්වහන්සේගේ හිස මත තිබිච්ච අබිනීලක් බඹර කේශ දහතුන් වහන්සේලා මිටක් සුමන සමන් දෙවියන්ගේ අතට පත් කරා. එදා මැණික් මංජුසාවකෙන් පිළිගත්ත මේ කේශ දහතුන් වහන්සේලා තැන්පත් කරලා සත්‍රිය නක්කුසට මේ චෛත්‍ය පිහිටි භූමියේ මුලින්ම චෛත්‍යයක් ඉදි කරන්නේ ඒ මැණික් වලින් කරන ලද චෛත්‍යයක් සුමන සමන් දෙවියන් ඇතුළු දිව්‍ය පිරිස එකතු වෙලා මේ භූමිය ඉදි කරන්නට යෙදුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ලෝකේ මුලින්ම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ මිනි මනුස්සලව ඉදිවෙන චෛත්‍ය ලංකා භූමියේ ඉදිවෙන පළවෙනිම චෛත්‍ය. හැබැයි බුදුරජාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරන දවසේමයි කේශ දහතුන් වහන්සේලා තැන්පත් වෙලා දෙව්ලොව සිළුමිණි මහා සෑය ඉදිවෙන. එදා උන්වහන්සේගේ දිගු කෙස් කලඹ මඟුල් කඩුවෙන් කෙස් හැටිය කපල අහසට වීසි කරා මට ඒ කාන්තෙන් ලෝතුරා බුද්ධත්වයේ ලැබේ නම් මේ කෙස් පොළොවට නොවැටේවා අහසීම රැඳේවා කියලා අහසට වීසි කරා. යොදුණක් ඉහළ අහසට කේශ දහතුන් වහන්සේලා අහසට පැන නැගලා අහසි රැඳෙනකොට දස දහසක් ලෝක දහතුල දෙවියන් අතරින් සක්‍ර දෙවියන් රන් කරඬුවක් මවාගෙන කේශ දහතුන් වහන්සේලා අතට ගත්තා. අරගෙන දෙවිවරු සාදුකාර දෙමින් තවුතිසා දෙව්ලොවට ගිහිල්ලා දොළොස් යොදුණක් විශාල සත්‍රුවණින් චෛත්‍යයක් මවලා ඒ තමයි සිළුමිණි මහා සෑය මහා බෝසතාණන් වහන්සේගේ කේශ දහතුන් වහන්සේලා සිළුමිණි සෑය තැන්පත් කරා. මේ තුන් ලෝකේ පළවෙනියටම බුදු කෙනෙක් වෙනුවෙන් බුදු වෙන්න පෙරම ඉදිවෙච්ච පළවෙනිම චෛත්‍ය තමයි සිළුමිණි සෑය දෙව්ලොව. ඒ මොහොතෙමයි ගටිකාර බ්‍රහ්ම දෙවියන් අහසින් ආවේ අටපිරිකරක් අරගෙන. මේ ගටිකාර බ්‍රහ්ම දෙවියන් අටපිරිකර පූජා කරද්දී අපේ බෝසතාණන් වහන්සේ සිවුරු පිරිකර දරාගත්තා. මගුල් කඩුවයි ආභරණ ටිකයි චන් ඇමතියට දුන්නා, ඔබ මේ ටික අරගෙන ආපහු යන්න. හැබැයි ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍රයුගල අතට අරගෙන සත්‍යක්‍රියාවක් කරා, මට ඒ කාන්තෙන් ලෝතුරා බුද්ධත්වයේ ලැබේ නම් මේ ගිහි වස්ත්‍රත් පොළොවට නොවැටේවා අහසීම රැඳේවා කියලා අහසට වීසි කරා. යොදුණක් ඉහළ අහසට පැන නගිද්දී ගටිකාර බ්‍රහ්ම දෙවියන් රන් කරඬුවෙන් පිළිගෙන බ්‍රහ්ම දෙවිවරු සාදුකාර දිදී බඹලවට ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ චෛත්‍යයක් මවනවා. ඒ තමයි සළුමිණි මහා සෑය. එදා අපේ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරන දවසේමයි දෙව්ලොව සළුමිණි සෑයත් බඹලව සළුමිණි සෑයත් දෙවියන් බ්‍රහ්මයන් මවාගෙන උන්වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න පටන් ගත්තේ. හැබැයි මනුලව චෛත්‍යයක් තිබුණ නෑ උන්වහන්සේ වෙනුවේ. උන්වහන්සේ හත්වෙනි සතියේ තපස්සු බහලුක වෙළඳ සොහොයුරන්ට එදා හිස පිරි මැදලා කේශ දහතු අටමිටක් දුන්නා. හැබැයි බුද්ධත්වයෙන් නමවෙනි මාසයේ ලෝකයේ ඉස්සල්ලාම මනුලව චෛත්‍යයක් ඉදිවෙන්නේ මේ උතුම් පුණ්‍ය භූමියේ මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ. ඒත් සුමන සමන් දෙවියන් එදා කේශ දහතුන් වහන්සේලා පිළි අරගෙන අපේ බුදුරජාණන් වහන්සේගේ අබිනීල අක් බඹර ඒ උතුම් සර්වඥ ජීව ශාරීරික දහතුන් වහන්සේලා. කේශ දහතුන් වහන්සේලා ධර්මයේ හඳුන්වන්නේ ජීව ශාරීරික දහතු. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩින් නැද්දිමයි උන්වහන්සේ හිස පිරිමැදලා කේශ දහතුන් වහන්සේලා ලබා දෙන්නේ. එදා මේ සත්‍රියනක් උසට සුමන සමන් දෙවියන් මැණික් වලින් ඉදි කරපු ඒ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පිරිනිවන් පාන කම්ම මේ භූමියේ දෙව්බඹුන් වන්දනා කරා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් දෙව්මිනිස් ලෝකයාගෙන මහා කරුණාවෙන් ගම්නියම් ගම්පුරා වැඩම කරමින් දහම් දෙසුවා. බුද්ධත්වයෙන් පස්වෙනි අවුරුද්දෙත් ලංකාවට වැඩම කරලා එදා මිනි පලකක් නිසා යුද්ධයක් ඇති වෙන්න යනකොට මේ ආරවුල සංසිඳෙව්වා. බුද්ධත්වයෙන් 8 වෙනි අවුරුද්දේ වෙසක් මාසේ ලංකාවට වැඩම කරලා අනාගතයේ බුද්ධ ශාසනයේ පිහිටන පුණ්‍ය භූමි ගණනාවකට අහසින් වැඩම කරලා ඒ සොළොස් මස්ථාන පූජනීයත්වයට පත් කරලා ආපහු බුදුරජාණන් වහන්සේ දඹදිවට වැඩියා
පන්සීයක් මහරහත්තන් වහන්සේලාම සමග. පිංහතනි බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් පාන සූදානං වෙනකොට උන්වහන්සේ ලෝකෙ දිහා බලනවා. අපේ බුදුරජාණන් වහන්සේ අල්පාවිෂ්ක බුදු කෙනෙක්. ඔබ දන්නවා මේ මහා භද්‍ර කල්පේ පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40,000ක් කියන. කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30,000ක් පැවතිච්ච කාලය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට එදා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20,000ක් පැවතිලා තියෙන. ඔබ බලන්න 820 බුදුරජාණන් වහන්සේලා පෙර පහළ වෙච්ච සියලුම සත්බුදවරු අරගෙන ගත්තත් 820 බුදවරුන්ගේ ආයුෂ ගත්තත් අවුරුදු දහස් ගණන් ආයුෂ තියෙන පෙර බුදවරු ගැන දේශනාවල සඳහන් වෙන්නේ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ මනුලව ආයුෂ පිරිහීගෙන යන අන්තිම කාලේ උන්වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. එදා මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාවත් අවුරුදු 120ක්. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ සිටි අවුරුදු 45ක කාලය. අනාගතයේ තව බොහෝ පින් ඇති අය ලෝකෙ පහළ වෙනවා. ඒ අයට බුදුරජාණන් වහන්සේව සියසින් දැකලා වන්දනා කරගන්න බණහන්න බැරි වුණත් අනාගතයේ පහළ වෙන පින් ඇති අයට බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා හරි දැකලා බුදු කෙනෙක් දැකගත්තාසේ බුදු කෙනෙකුට වන්දනා කරගත්තාසේ අප්‍රමාණ පින් රැස් කර ගැනීම පිණිස මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් විසිරේවා කියලා අදිෂ්ඨානයක් කරා. පිංගතුනි දීර්ඝ ආයුෂ ඇති බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරන්නේ. උන්වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහයේ ආදාහණයෙන් පසු සියලුම අස්ති ධාතුන් වහන්සේලා එකට රත්තරන් කුට්ටියක් වගේ එක කැටියට ඒක ඝනව පිහිටනවා. ඒ නිසා දීර්ඝ ආයුෂ ඇති බුදවරු ධාතු විසිරෙන්න අදිෂ්ඨාන කරේ නැත්නම් එකම චෛත්‍යයයි ධාතුන් වහන්සේලා තැම්පත් කළ ඉදි කරන්න පුළුවන්කම ලැබෙන්නේ ලෝකේ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨානයක් කරලා පිරිනිවන් පෑවේ අනාගතයේ දෙව් මිනිසුන්ට වන්දනා කිරීම පිණිස අවුරුදු 5000ක් යනතෙක්. මේ උතුම් ශාරීරික සර්වඥ ධාතුන් වහන්සේලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් ලෝකෙ වැඩ සිටිත්වා කියලා අදිෂ්ඨාන පිහිටවල බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් මල් රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්යානි පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ ශ්‍රී දේහයේ දින 7ක් මහජනතාවට වන්දනා කරගන්න සැලැස්සුවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ඉස්සල්ලාම දින 7කට පස්සේ සුවඳ පැන් වලින් දෝවණය කරලා අලුත් සිවුරක් එතුවා. ඊළඟට කපු පුළුම් පටලයක් එතුවා. ආයෙමත් අලුත් සිවුරක් කපු පුළුම් පටලයක්. මේ විදියට සිවුරු 500කිනුත් කපු පුළුම් පටල 500කිනුත් ඔතලා රන් දිනක තැම්පත් කරලා සඳුන් චිතකයකට නැංගුවා. එදා මල්ල රජදරුවන් 4 දෙනෙක් චිතකේ වටා ප්‍රදක්ෂිනා කළ ගිනි දල්වන්න හදනකොටම ගිනි දැල් නිවිලා යනවා. මල රජදරු 8 දෙනෙක් ගිනි දල්වන්න සූදානම් වුණා. ගිනි දැල් ඒ සැනින් නිවිලා ගියා. මල රජදරු 16 දෙනෙක් උත්සාහ කරා. ඒත් ගින්න නිවිලා යනවා. අවසානයේ දා එතන වැඩ හිටියා අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේ දිවස්ලාභීන් අතරින් අග්‍රයි. උන්වහන්සේගෙන් ඇහුවා, අනේ ස්වාමීනි, ඇයි මේ චිතකේට ගිනි දල්වන්න බැරි? උන්වහන්සේ දිවසින් බලලා කියනවා, රජදරුවනි, දෙවියන් ඉඩ දෙන්නේ නැහැ කියෝ. දෙවියන්ගේ අදහස වෙන එකක්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් භික්ෂූන් පිරිවරාගෙන පාවා නුවර ඉඳන් කුසිනාරාවට වඩිනවා. උන්වහන්සේ තමයි ඒ වෙනකොට වැඩ ඉන්න ශ්‍රේෂ්ඨතම කෙනා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට පෙරයි සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා අගසවුදෙනම පිරිනිවන් පාන්නේ. ඊළඟට වැඩ හිටියේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ දූතාංග ධාරියෝ මහ කැලේ බොහෝ කාලයක් වැඩ හිටියේ බුදුරජාණන් වහන්සේ වගේමයි උන්වහන්සේ. බොහෝ පිරිසක් මේ බුදුහාඳුරෝ කියලා රැවටෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානතෙක් උන්වහන්සේ බොහෝ විට දූතාංග රකිමින් මහා වනාන්තරවල හුදෙකලා කැලෑවල්වලමයි වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා දෙවියන්ගෙන් දැනගත්තා.
උන්වහන්සේටත් වැටහුණායි කාරණේ සත්‍ය. එදා 500ක් භික්ෂූන් පිරිවරාගෙන වඩිනකොට උන්වහන්සේ හිතනවා, අනේ මට බොහෝ කාලෙකින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරගන්න බැරි වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න පෙර මට ඒ සම්බුදු සිරිපතුල් නලල තියාගෙන වන්දනා කරගන්න ලැබේවා ලැබේවා කිය කී හිතනවා. මේක දකින දෙවිවරු, මේ සිතුවිල්ල දකින දෙවිවරු චිතකේට ගිනි දල්වන්න ඉඩ දෙන්නේ නැහැ. දෙවියන් ගින්න තියනකොටම ගින්න නිවනෝ. ඒ නිසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩින තෙක් සියලු දෙනා බලාගෙන හිටියා. බොහෝ වෙලාවකට පස්සේ 500ක් භික්ෂූන් පිරිවරාගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ිතනට වැඩම කරලා සිවුර ඒකාංශ කරලා පොරෝගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ තැම්පත් චිතකේ වටේ තුන් වතාවක් බුදුගුණ කිය කියා ප්‍රදක්ෂිනා කරමින් වන්දනා කරා. චිතකේට නලල තියලා අදිෂ්ඨානයක් කරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ඒ සිවුරු 500ත් කපුපුලුම් පටල 500ත් විවර වෙලා රන් දෙනින් සිරිපතුල් එළියට නික්මිලා මගේ නලල මත පිහිටාවා කියලා චිතකේට නලල තිබ්බා. හරිම ආශ්චර්යයක්. පිරිනිවන් පාලා දින 7ක් ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ සිරිපතුල් යුගල පමණක් චිතකෙන් එළියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළලෙ පිහිටියා. උන්වහන්සේ අප්‍රමාණ සද්ධාවෙන් බුදුගුණ සිහි කර කර සිරිපතුල් නළලෙ තියාගෙන වන්දනා කරලා සිරිපතුල් වලින් හිස ඉවතට ගන්නවා. සමගම චිතකේට දේවානුභාවයෙන් ගිනි ඇවිලුණා. මල් රජදරුවන්ටවත් කාටවත් ගිනි දල්වන්න ලැබුණේ නැහැ. ඉබේම චිතකේට ගිනි ගත්තා දේවානුභාවයි. එදා මෙන්න මේ චිතකේට ගිනි ගන්නකොට එතන වැඩ හිටියා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නම සරබූ කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේ තේජෝ කසිනේට සමවැදිලා ගිනි දැල් අතරින් චිතකේ ඇතුළට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ අතට ගත්තා. ග්‍රීවා ධාතුන් වහන්සේ කියන්නේ බෙල්ලේ තියෙන මේ අස්ථි ධාතුන් හතක් තියෙන. කොඳු ඇට පේලිය ඉහලින්ම තියෙන්නේ බෙල්ල දක්වා පිහිටි මේ හිස් කබල පිහිටි මේ අස්සි ධාතුන් වහන්සේලා හත්නම්. මේ ග්‍රීවා ධාතුන් වහන්සේ අතට ගත්ත සරබූ මහරහතන් වහන්සේ ඉර්ධිමත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 500 නමක් පමණ පිරිවරාගෙන කුසිනාරාවේ මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානෙන් අහසට පැන නැග්ගා. අහසින්ම වැඩම කරන්නේ මේ මයිංගන පුණ්‍ය භූමියට. එදා සුමන සමන් දෙවියන් සත්‍රිය නක්කුසින් මැණික් වලින් බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කළ ඉදි කරපු මේ චෛත්‍ය රාජානන් වහන්සේ තුල බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ තැම්පත් කරා. ඒ ග්‍රීවා ධාතුන් වහන්සේ තැම්පත් කරලා සරබූ මහරහතන් වහන්සේ උන්වහන්සේ හිමාල මහ වනාන්තරේ ඒ වගේම නාග ලෝකේ නාග වර්ණ පාෂාන ඒ වගේම හිමාලයෙන් එදා මුංවන් පාෂාන කියන මේ පාෂාන අරගෙන ඇවිල්ලා ඉර්ධිමත් මහරහතන් වහන්සේලා සමගින් දොළොස් රියනක් උසට මේ චෛත්‍ය තවත් විශාල කරලා මහරහතන් වහන්සේලාගේ පුණ්‍යවන්ත අතින් මේ චෛත්‍ය තවත් විශාල කරලා බැඳා. එතකොට සුමන සමන් දෙවියන් සත්‍රියනක් කුසින් ඉදි කරපු මේ චෛත්‍ය එදා සරබූ මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා ග්‍රීවා ධාතුන් වහන්සේ තැම්පත් කරලා දොළොස් වියනක් විශාල කරලා ඒ චෛත්‍යම තවත් විශාල කරලා බැඳලා උන්වහන්සේලා අහසින් ආයමත් දඹදිව් තලයට වැඩම කරා. ඒ තමයි ඒ චෛත්‍ය මත දෙවනි වතාවට තවත් වරක් විශාල වෙච්ච චෛත්‍ය රාජානන් වහන්සේ. එතකොට ඒ උතුම් චෛත්‍යදා මේ භූමියේ ඉදි උනේ සරබූ මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාගේ ඒ පුණ්‍යවන්ත හස්තේ. එතකොට සුමන සමන් දෙවියන් මැණික් වලින් කරපු සෑයත් ඒ වගේම ඒ චෛත්‍යයට උඩින් තවත් චෛත්‍යයක් හැටියට සරබූ මහරහතන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා දොළොස් රියනක් කුසට එදා මේ චෛත්‍ය ඉදි කරන්නට යෙදුණා. එදා මේ චෛත්‍ය බොහෝ පිරිසකගේ වැඳුම් ලැබමින් පවතිනකොට ඔබ දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා
මේ ලංකා භූමියේ බුද්ධ ශාසනය ස්ථාපිත කරනවා. මිහිඳු මහරහතන් වහන්සේ පළවෙනි වස් කාලේ අවසන් වෙලා එදා මහමෙවුනා උයනේ වැඩ ඉන්නකොට දේවානම්පියතිස්ස රජුරෝ මිහිඳු මහරහතන් වහන්සේ වන්දනා කරන්න එනවා. ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි, අපි දැන් ලංකාවට ඇවිල්ලා බොහෝ කාලයක්. අපේ ශාස්ත්‍රුන් වහන්සේව අපිට ඇස් දෙකින් දකින්න බැරි වුණා. අපේ ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කරන්න බැරි වුණා. ඒ නිසා දඹදිවට යා යුතුයි කියෝ. දේවානම්පියතිස්ස රජුරෝ කල්පනා කරා, බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවන් පාලනේ. උන්වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 200 ගාණක් දැන්. දැන් කොහොමද මිහිඳු මහරහතන් වහන්සේ දඹදිවට ගිහිලා ශාස්ත්‍රුන් වහන්සේව දකින්? අහනවනේ ස්වාමීනි, කොහොමද ඔබ වහන්සේලා ශාස්ත්‍රුන් වහන්සේ දකින්? මිහිඳු මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා දඹදිව වැඩ ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලා දැකීම ජීවමාන බුදුරජාණන් වහන්සේවම දැක්කා හා සමානයි කියෝ. බුදුරජාණන් වහන්සේට වන්දනා කරා හා සමානයි. අන්න ඒ වෙලාවේ රජ්ජුරුව වැඳගෙන ඉල්ලීමක් කර, අනේ ස්වාමීනි, ඒ දඹදිව වැඩ ඉන්න සර්වඥ ධාතුන් වහන්සේලා මේ ලංකා භූමියටත් වඩම්මලා දෙන්න. ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා මත ඒ උතුම් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මම මේ ලංකා භූමියේ චෛත්‍ය ඉදි කරන්නම් කියලා ඉල්ලීමක් කරා. ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේට පැවරුවා, ඔබ වහන්සේ දැන් අහසින් යන්න කිව්වා දඹදිවට. ගිහිල්ලා ධර්මාශෝක රජුරුව ළඟ තියෙනවා ධාතුන් වහන්සේලා. මේ ධාතුන් වහන්සේලා ඉල්ලගන්න බුදුරජාණන් වහන්සේ දානීය වළඳපු පාත්‍ර ධාතුන් වහන්සේත් ඉල්ලගන්න. ඒ ධාතුන් වහන්සේලාත් ඉල්ලගෙන අහසින් යන්න කිව්වා දෙව්ලොවට. සක්‍ර දෙවියන් සිළුමිණි මහා සෑයේ දකුණු දළදා වහන්සේත්, දකුණු අකු ධාතුන් වහන්සේත්, බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාත් වන්දනා කරනවා. එයින් දකුණු අකු ධාතුන් වහන්සේ ඉල්ලගන්න ලංකා භූමියේ තැන්පත් කරන් සක්‍ර දෙවියන්ට සිහිපත් කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ සක්‍ර දෙවියන්ට පවරනවා, පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා පතිට්ටිස්සති දේවේන්ද්‍ර ලංකායම් මම සාසන. සක්‍ර දෙවේන්ද්‍රේ මගේ බුද්ධ ශාසනයේ බොහෝ කාලයක් ලංකා භූමියේ පිහිටනවා. මේ බුද්ධ ශාසනය ආරක්ෂාව වෙනුවෙන් උපකාර කරන්න කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේදීම සක්‍ර දෙවියන්ට පවරනවා. මෙන්න මේ කාරණේ සක්‍ර දෙවියන්ට සිහිපත් කරලා සක්‍ර දෙවියන්ගෙන් දකුණු අකු ධාතුන් වහන්සේව ඉල්ලංගෙන්න කියෝ. ඒ වෙලාවේ එදා මේ උතුම් 이르දි බල සම්පන්න සුමන සාමණේර මහරහතන් වහන්සේ අහසින්ම දෙව්ලොවට ගිහිල්ලා දකුණු අකු ධාතුන් වහන්සේත් ඉල්ලගෙන, ඒ වගේමයි ධර්මාශෝක රජුරුවන්ගෙන් පාත්‍ර ධාතුන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා මේ ධාතුන් වහන්සේලාත් අරගෙන මිහින්තලයට පැමිණිලා මේ ධාතු තැන්පත් අර පාත්‍ර ධාතුන් වහන්සේ මත තිබිච්ච ධාතුන් වහන්සේලා එදා ලංකා භූමිය පුරාම බෙදලා දෙනවා. පිංගතුනි, දේවානම්පියතිස්ස රජුරුවන්ගේ මලනුවන් වෙච්ච උද්දචූලාභය කියන රජුරුව මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ ගැන අහලා මේ භූමියට ඇවිල්ලා පැහැදිලා එදා සුමන සාමණේර මහරහතන් වහන්සේ අහසින් වැඩම කරලා ඒ පාත්‍ර ධාතුන් වහන්සේට අරගෙන ආපු බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා ආපහු ඉල්ලගෙන මේ භූමියට එනවා. එදා උද්දචූලාභය කියන රජුරෝ ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලාත් ඒ වගේම වටිනා නිදන් වස්තු තැන්පත් කරලා මේ චෛත්‍ය රාජානන් වහන්සේ තවත් විශාල කළා. තිස්ත්‍රිය නක් උසට මේ චෛත්‍ය තුන්වෙනි වතාවටත් විශාල කරලා ඉදි කරන. එතකොට මේ චෛත්‍යයේ තුන්වෙනි වතාවේ සර්වඥ ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් තැන්පත් වෙනවා. ආයමත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තින් ලබා දීපු කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සුමන සමන් දෙවියන් සත්‍රියන් උසට ඉදි කරපු මැණික් සෑය සරබූ මහරහතන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා දොළොස් ශ්‍රියනක් උසට බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කරලා තවත් විශාල කරා. ඒ චෛත්‍යයේ සර්වඥ ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් තැන්පත් කරලා තවත් නිදන් වස්තු බොහෝ ප්‍රමාණයක් තැන්පත් කරලා
දේවානම්පියතිස්ස රජුරුවන්ගේ සහෝදරයෙක් වෙච්ච උද්ද චූලාභේ කියන රජුරුව මේ උතුම් චෛත්‍ය තිස්ත්‍රිය නක්කුසට තවත් විශාල කළ තුන්වෙනි වතාවෙත් මේ චෛත්‍ය ඉදි කරා. පිංගතුනි එතනින් පස්සේ ඔබ දන්නවා එලාර රජුරුවන්ගේ පාලනේ පැවතිච්ච කාලේ මේ ප්‍රදේශත් එලාරගේ පාලනයට යටත් වෙලා තිබිලා තියෙනවා. චට්ට කියන එලාරගේ සොලී සෙනවියා තමයි මේ ප්‍රදේශයේ පාලනය කරගෙන බලකොටු ඉදි කරගෙන හිටි. එදා මේ ලංකා භූමිය එක්සේ සත් කරන්න අසංකේයකොත් කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන යන අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන යන මහා පින්වන්ත කෙනෙක් මනුලවට එනවා දෙව්ලොවි. ඒ තමයි දුටු ගැමුණු රජ්ජුරු. අනාගතයේ මෛත්‍රී බුද්ධ ශාසනය අගසව් තනතුර ප්‍රාර්ථනා කරගෙන අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන මහා පින්වන්ත කෙනෙක්. එදා දුටුගැමුණු රජ්ජුරුව රාජ්‍යත්වයට පත් වෙලා දුටුගැමුණු රජ්ජුරුව මේ සොලීන් එක්ක මේ යුද්ධය ආරම්භ කරන්න යුද්ධ සේනාව සංවිධානය කළා ගමන පිටත් වෙන්නේ තිස්ස මහරාමෙන්. එදා තිස්ස මහරාම චෛත්‍ය වන්දනා කරලා මහරහතන් වහන්සේලා විශාල පිරිසක් ඉදිරියේ චෛත්‍ය වන්දනා කරලා රජ්ජුරුව ආයුධ අතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කරා. මම මේ යුද්ධයට යන්නේ හුදෙක් රජසැප පිණිස නොවේ. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාමයි. මේක සත්‍යක්මයි. ස්වාමීනි ඔබ වහන්සේලා මගේ හිත දකිනව මං ශාසනය වෙනුවෙන් යන ගමන. ඒ නිසා ඔබ වහන්සේලාගෙන් පිරිසක් හරි පෙර ගමන් යන්න මාත් එක්ක එන්න කියලා ඉල්ලීමක් කරා මහරහතන් වහන්සේලාට. එදා 500ක් මහරහතන් වහන්සේලා ඉදිරිපත් වුණා මේ ගමනට. යුද පෙරමුණේ ඉදිරියෙන් අරගෙන ගියේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ජයකොන්තේ. මේ ජයකොන්තේ බුදුරජාණන් වහන්සේ වඩිනවා වගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ජයකොන්තේ ඉදිරියෙන් අරගෙන තිස්ස මහරහමෙන් ගමන පිටත් වුණා. මේ බලකොටුව මුදා ගන්න මාස දෙකක් යුද්ධ කරා දුටුගැමු රජුරු. මාස දෙකක කාලයක් යුද්ධ කරලා චත්‍ර සෙනවිය ඇතුළු පිරිස පරාජයට පත් කරලා දුටුගැමු රජුරුවන්ගේ පළවෙනිම යුද ජයග්‍රහණේ තමයි මේ මයංගන භූමිය සොලීන්ගෙන් නිදහස් කර ගැනීම. එදා දුටුගැමු රජුරුව සොලීන්ගෙන් මේ භූමිය නිදහස් කරගත්තා. රජුරුව මේ මහවැලි ගඟෙන් මේ භූමියට ඇතුල් වුණා. ඇතුල් වෙලා පිරිසත් එක්ක ඇවිදගෙන යනකොට මේ චෛත්‍ය ගරා වැටිගෙන යනවා. මේ චෛත්‍ය බොහෝ කාලයක් වන්දනාමාන වලින් බැහැර වෙලා. සොලීන් මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන පිරිසක් නෙමෙයි. රජ්ජුරුව යුද්ධයට යන ගමනේ මුලින්ම තීරණය කරා තමන්ට පළවෙනි යුද ජයග්‍රහණය අත් කරලා දීපු මේ උතුම් පුණ්‍ය භූමියේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසෙ වැඩම කරපු මේ උතුම් මහා පුණ්‍ය භූමියේ මේ චෛත්‍ය ඉදි කරන් දුටුගැමුණු රජුරෝ සේනාවම එකතු කරගෙන චෛත්‍ය ඉදි කරා. එදා මේ චෛත්‍ය තවත් විශාල කරලා දුටුගැමුණු රජුරෝ මේ චෛත්‍ය ඉදි කරා 80 රියනක් උසට මේ චෛත්‍ය විශාල කරේ දුටුගැමුණු රජුරු. 4 වෙනි වතාවට තවත් විශාල කරලා ගඩොලෙන් මේ චෛත්‍ය 80 රියනක් උසට විශාල කරේ දුටුගැමුණු රජුරු. එදා රජුරෝ මේ චෛත්‍ය ඉදි කරලා අවසන් කරලා මෙතනින් මේ මහා සෑයත් වන්දනා කරලා යුද ජයග්‍රහණයත් එක්කම මේ රට මුදා ගන්න ගමන ආරම්භ කරලා යුද්ධෙට පිටත් වුණා. පින්වතුනි මේ විදිහට මේ උතුම් මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ අද මේ ලංකා භූමියේ වැඩ ඉන්න චෛත්‍ය රාජානන් වහන්සේලා අතර ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ වැඩම වීමෙන් උන්වහන්සේ සමාපත්තියෙන් මේ භූමියේ වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නිසීදනේ එලාගෙන මේ භූමියේ ගිනිදැල් විහිදෝමින් පෙළහර පෑවා. බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු භූමියක ඉදිවෙච්ච චෛත්‍යයක්. ඒ නිසා පාරිභෝගික චෛත්‍යයක්. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේගේ ජීව ශාරීරික කේශ ධාතුන් වහන්සේලා ශ්‍රී හස්තේ මරගෙන සුමන සමන් දෙවියන්ට පැවරුයි.
එදා මේ පුණ්‍ය භූමියේ බුදුරජාණන් වහන්සේගේ ජීව ශාරීරික කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කරපු ශාරීරික චෛත්‍යයක් ධාතු තැම්පත්. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ විශාලම ධාතුන් වහන්සේලා හත් නම, උන්වහන්සේගේ බෙල්ලේ පිහිටි මේ අස්සි ධාතුන් වහන්සේලා හත් නම, චිතකයේ ගිනි නිවෙන්නත් පෙර ගිනි දැල් අතරින්මයි සරබූ මහරහතන් වහන්සේ අතට ගත්තේ. 500ක් මහරහතන් වහන්සේලා අහසින් ඇවිල්ලා ග්‍රීවා ධාතුන් වහන්සේ තැම්පත් කරලා මේ උතුම් චෛත්‍ය ඉදි කරන්. එතකොට ඒ ශාරීරික අස්ති ධාතුන් වහන්සේලා, ජීව ශාරීරික කේශ ධාතුන් වහන්සේලා තැම්පත් පූජනීය චෛත්‍යයක්. ඒ වගේමයි මිහිඳු මහරහතන් වහන්සේ, සුමන සාමණේර මහරහතන් වහන්සේලා මේ ලංකා භූමියට දඹදිවින් වඩම්මගෙන ආපු පාත්‍ර ධාතුන් වහන්සේ තුල තැම්පත් කරලා අහසින් ලංකාවට වඩම්බපු උතුම් සර්වඥ අස්සි ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් තැම්පත් කරලා තවදුරටත් ඉදි කරපු චෛත්‍ය. එතකොට ශාරීරික, පාරිභෝගික, උද්දේශික කියන මේ උතුම් ත්‍රිවිධ ගණේටමයිති මේ උතුම් ධාතුන් වහන්සේලා තැම්පත් බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු මේ උතුම් පුණ්‍ය භූමිය මත ඉදිවෙච්ච මේ මයිංගන චෛත්‍ය රාජානන් වහන්සේ අපි අද බොහෝම ශ්‍රද්ධාවෙන් පින්කම ආරම්භයේ මහා වර්ෂාවක් ඇදහැළුණත් ඔබට මේ ධර්ම දේශනාවත් සමග මේ භූමියම සිසිල් වෙලා වර්ෂාවෙන් අපිට කිසිම බාධාවක් නැතුව මේ බණ ටික ඔබට අහන්න වාසනාව සැලසුණා. ඔබ බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පුණ්‍ය භූමියට සුවඳ මල්, ඒ වගේම පූජා ද්‍රව්‍ය අරගෙන, ඒ වගේම කප්රුක් වහන්සේ චෛත්‍ය වටා පලන්දලා ආලෝක පූජා, සුවඳ දුම් පූජා ආදී පූජාවන්ගෙන් මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ පූජාවට පත් කරා. පින්වතුනි, අපි මේ මහා පින්කම් කරන්නේ බුදුරජාණන් වහන්සේටම පූජා පවත්වනවා කියන චේතනාව තුළ. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිද්දිමයි දේශනා කරේ, ආනන්දය, අනාගතයේ දෙව් මිනිසුන්ට චෛත්‍ය හදලා වන්දනා කළ යුතු පුද්ගලයන් 4 දෙනෙක් ඉන්නවා. ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චෛත්‍ය ඉදි කළ වන්දනා කරන්න සුදුසුයි. පසේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චෛත්‍ය ඉදි කළ වන්දනා කරන්න සුදුසුයි. මහරහතන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍ය ඉදි කළ වන්දනා කරන්න සුදුසුයි. සක්විති රජවරු වෙනුවෙන් චෛත්‍ය ඉදි කළ වන්දනා කරන්න සුදුසුයි කියලා තූපහාර පුද්ගලයන් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒ නිසා අද අපි මේ ලෝකේ, අද ලංකා භූමිය නොයේක් විපත්වලට වර්තමානයේ ලක්වෙමින් යන කාලය අපිට පේනවා. මේ ගෙවිගෙන ගිය අවුරුද්ද තුළ විශාල ගම් වතුරේ නායයන් වලින් නොයේක් පීඩාවන්ට පත් වුණා. ඒ වගේම එන්න එන්නම මේ දිනවල විශාල වර්ෂාවල් සුලි කුණාටු අපේ රට පුරා කැරකි කැරකි ළඟින් විශාල විනාශ ඇති කරගෙන යනවා. ඒ නිසා අනාගතේ අපි දන්නවා මේ අපි ඉන්නේ විපත් බහුල කාලෙක. පින්වතුනි, මේ ලෝකේ මේ වෙනකොට එන්න එන්න පිරිහෙමින් යන කාලය. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙවියන්ගේ රැකවරණී මිනිස්සුන්ට අහිමි වෙන කාලය. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනකොට මිනිස්යන් තුළ අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මයේ වර්ධනය වෙනවා. මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙනවා. එන්න එන්න අපිට දවසින් දවස රටේ අපරාධ මිනීමැරුම්, මහ විශාල අපරාධ අපිට අහන්න ලැබෙන කාලයක්. ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම, ලෝකෙම අද යුද්ධවලට අරාදිමින් ඉන්න ලෝක නායකයින් ඉන්න කාලයක්. ඒ නිසා අපි එන්න එන්න ස්වභාවික විපත්වලින් අනාගතේ එන්න එන්න බැටකනෝ. ලෝකෙ එන්න එන්න මිනිස්සු කෙලෙස් වලින් පීඩාවන්ට පත් වෙලා, ගැටුම් වලින් මිනිස්සු පීඩාවන්ට පත් වෙන කාලයක්. හැබැයි පින්වතුනි, අද වෙනකොට මේ ලංකා භූමිය දිහා අපි ගත්තොත්, මේ ලෝකයේම ලංකා භූමිය අපිට ධාතු මන්දිරයක් වගේ රටක්. බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වෙලා පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩිපුරම වැඩ ඉන්නේ මේ ලංකා භූමියේ. ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑය වැඩ ඉන්නෝ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ මේ ලංකා භූමියේ දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් වැඩ ඉන්නෝ. ඒ උතුම් දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ රෝපණය කරන්න
ලංකා භූමියට වැඩම කරේ අද වගේ පුන් පොහෝ දවසක. එදා මේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ මහමෙවුනා පුණ්‍ය භූමියේ රෝපණය කරනවා සමගම මහා ධාරානිපාත වර්ෂාවන් දින 7ක් ඇදහැලෙනවා. එදා මිහිඳු මහරහතන් වහන්සේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ මහමෙවුනා උයනට වඩම්මල අදිෂ්ඨානයක් කරනවා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ මහරි බෝධියේ දක්ෂිණ සාකාව පිහිටියම් තැනක් ඇද්ද. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ දිඹුල් බෝධියේ දක්ෂිණ සාකාව පිහිටියම් තැනක් ඇද්ද. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නුග බෝධියේ දක්ෂිණ සාකාව පිහිටියම් තැනක් ඇද්ද. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඇසතු බෝධියේ දක්ෂිණ සාකාවත් ඒ භූමියේ එතනම පිහිටාවා කියලා අදිෂ්ඨානයක් කරා. එදා ඒ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ මහමෙවුනා උයනින් අහසට පැන නැගලා හවස් වෙනකම් අහසෙ බුද්ධ රශ්මි විහිදුවමින් අහසෙ වැඩ ඉඳලා හවස් වෙනකොට පොළොවේ පිහිටියා. පොළොවේ පිහිටනවා සමගම ලංකා භූමියම පොළොව කම්පාවට පත් වුණා. අකාලි ගිගුරුම් දීලා වැසිය දැහැලුණා. මහා ධාරානිපාත වර්ෂාවන් වලාකුළු පොළොව මට්ටමටම පාත් වෙලා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වසාගෙන වැසිය දැහැලුණා. මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි දින 7ක් යනකම් වැස්ස වලාහක දිවිවරු බෝධීන් වහන්සේ වසාගෙන වැසිය ඇදහැලෙන්න සලස්සනෝ. දවස් 7කට පස්සේ අපි බෝධීන් වහන්සේට පූජා පවත්වන්නෙමු. දින 7කට පස්සේ දේවානම්පියතිස්ස රජුරෝ රජවරු පිරිවරාගෙන ප්‍රාදේශීය පාලක රජවරු ඒ වගේම එදා මිහිඳු මහරහතන් වහන්සේ සංගමිත්තා රහත් භික්ෂුණිය තවත් පිරිස පිරිවරාගෙන බෝධීන් වහන්සේ අසලට යනකොට මේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේගේ පැසුණු බෝ ඵලයක් තියෙනවා. පළවෙනියටම මිහිඳු මහරහතන් වහන්සේ අදිෂ්ඨාන කරලා මේ බෝ ඵලය අතට ගත්තා. අතට අරගෙන රජතුමාට දුන්න රජතුමනි මේ බෝ ඵලය මේ පස් මත රෝපණය කරන්න. හරිම ආශ්චර්යයි මේ බෝ ඵලය පස්වල තියලා අතින් වහනකොටම මේ ඵලය අටට බෙදිලා ඵල අටක් හටගත්තා. අතු දළු රිකිලි වැඩිලා පුංචි බෝ උක්ෂ අටක් පැන නැග්ගා. ඒ තමයි අෂ්ටඵල බෝධීන් වහන්සේලා. පිංගතුනි ඒ උතුම් අෂ්ටඵල බෝධීන් වහන්සේලාගෙන් එක අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්නේ මේ මයංගන පුදබිමේ. එදා ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් අෂ්ටඵල බෝධීන් වහන්සේලා ඒ වගේම එතනින් පස්සේ ආයෙමත් හටගත් දෙතිස්ඵල බෝධීන් වහන්සේලාත් ලංකා භූමිය පුරාම බෙදලා දෙනකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම වැඩම කරපු මේ උතුම් කේශ ධාතුන් වහන්සේලා ග්‍රීවා ධාතුන් වහන්සේලා තැන්පත් මේ පුදබිමට පළවෙනියටම හටගත් අෂ්ටඵල බෝධීන් වහන්සේලාගෙන් බෝ අංකුරයක් ලැබෙනවා. ඒ උතුම් අෂ්ටඵල බෝධීන් වහන්සේ අදටත් මේ පුණ්‍ය භූමියේ දෙව් බමුණගේ වන්දනා ලබමින් වැඩ සිටිනවා. ඔබ දන්නවා අපේ රටේ පහළ වෙච්ච රජවරු මහා බෝධිසත්ව රජවරු පහළ වුණා සිරි සංගබෝ රජතුමා. මේ සිරි සංගබෝ රජතුමා එදා රාජ කුමාරයෙක් හැටියට පත් වෙන්න පෙර එදා ඉපදිච්ච වෙලාවේ ඒ දෙමව්පියෝ අනාවැකි බලනකොට උපන් වෙලාව අනාගතයේ මේ කුමාරයා ලංකාවේ රජ වෙනවා. හැබැයි මේ කුමාරයාගේ ජීවිතය ආරක්ෂා කළ යුතු යෙතෙක් මේක දැනගත්තොත් ඊට පෙර අනතුරක් වෙන්න පුළුවන්. එදා මේ භූමියට මේ මයංගන පුදබිමට ගෙනල්ලා අෂ්ටඵල බෝධීන් වහන්සේ අසල මේ කුඩා දරුවා මේ බෝධිසත්ව දරුවා වඩා හිඳවලා මහා සංඝයාට පූජා කරා. මහා සංඝයාට බෝධීන් වහන්සේ අසලදී පූජා කරයි. ඒ නිසා සංඝ බෝ කියලා හැඳින්නුවා. රජ වුණාට පස්සේ තමයි සිරි සංඝ බෝ කියලා හැඳින්නුවේ. එදා ඔබ දන්නවා හිස දන් දීලා පාරමී පිරුවා. මේ රටේ එදා සිරිසඟබෝ රජුරෝ ධාර්මිෂ්ඨව රජකම් කරන කාලේ එදා රුවන්වැලි මහා සෑයේ ළඟට ගිහිලා සත්‍යක්‍රියාවක් කරලා නියගේ දුරු කරලා වැසිය දැහැලෙන සලස්සපු රජ කෙනෙක්. ඒ වගේ ධාර්මිෂ්ඨව රජකම් කරපු රජවරු බිහිවෙච්ච භූමියක් මේ. ඒ නිසා මේ උතුම් පුදබිමේ අපි සියලු දෙනාම අද බොහෝම සද්ධාවෙන් මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ වටිනාකම මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ තුළ තැම්පත් වෙලා තියෙන ඒ උතුම් කේශ ධාතුන් වහන්සේලා ග්‍රීවා ධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා මේ මහා සෑ ඉදි කරපු
ඒ උතුම් දෙවිවරු රජවරු මහරහතන් වහන්සේලාගේ ඉතිහාස තොරතුරු ඔබ බොහොම සද්ධාවෙන් ශ්‍රවණය කරා. ඒ නිසා මේ උතුම් මයංගන සෑරජානන් වහන්සේගේ ඒ උතුම් කේශධාතුන් වහන්සේලාගේ ඒ උතුම් බුද්ධානුභාව බලෙන් ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලාගේ ඒ උතුම් ආශරිමත් බුද්ධ අධිෂ්ඨාන බලෙන් බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ ඒ උතුම් අධිෂ්ඨාන බලෙන් බුද්ධ අධිෂ්ඨානයෙන් 5000ක් කල් දෙව් බමුණගේ වන්දනා ලැබමින් වැඩ ඉන්න ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ මයංගන සෑරජානන් වහන්සේගේ ඒ උතුම් බුද්ධානුභාව බලෙන් ධම්මානුභාව බලෙන් සංඝානුභාව බලෙන් අපේ රටට මේ ඇති වෙන මහා විපත් වලින් අපේ රට ආරක්ෂා වේවා. මේ රටේ ජීවත් වෙන මේ සැදැහැතියන් මේ විපත් වලින් ආරක්ෂා වේවා. අනාගතේ මේ ලබන්නා වූ 2018 වර්ෂය අපි හැම දිනාටම තව තවත් පින් දහම් කුසල් දහම් සිදු කරමින් ලක්වාසී සියලු දිනාටම බොහෝම සහෝදරත්වයෙන් වාසය කරන්න මේ යුද්ධය අවසන් වෙච්ච මේ රටේ නැවතත් කලකෝලහල යුද විපත් ඇති නොවි අපිට තව තවත් බොහොම සද්ධාවෙන් මෙවැනි පින්කම් කරන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා. පින්තුනි මේ උතුම් ධර්මශ්‍රවණින් අපි රැස් කරගත් සියලු පින සුමන සමන් දෙවියන් ඇතුළු සියලු දෙව් බමුණු සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවි අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මයංගන මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ අධිපති භාවයේ ධර්මින් කටයුතු කරන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අතිපූජනීය උර්ලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්තදස්සී ධම්මරක්ඛිතාබිධාන පූජනීය නායක හාමුදුරන් වහන්සේ, ඒ වගේ මේ මහා පින්කමට අප්‍රමාණ වශයෙන් උදව්පකාර කරපු දමනු මුල්ලේ රතනජ්‍යෝති පූජනීය නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමින් වහන්සේලාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. උන්වහන්සේලා සිදු කරන සාසනික කටයුතු තව තවත් සිදු කරගෙන දියුණු කරගෙන උන්වහන්සේලාටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධයට මේ වැඩම කොට වදාළ සියලු පූජනීය මහා සංඝ රත්නයටත් මේ පින් එකාකාරවම ආශිර්වාදයක්ම වේවා. සාදු. ඒ වගේම පින්තුණී අද මේ මහා පින්කමේ ධර්මදේශනාවේ දායකත්වයෙන් බාරගෙන කටයුතු කරන බේරුවල වලතර පදිංචි අනුෂිකා විජේසිං ඇතුළු පවුලේ හැම දිනාම net fm ධර්මදේශනා දායකත්වයෙන් බාරගෙන කටයුතු කරන අයගේ අරමුණු අතර සඳහන් වෙන්නේ ජන්මදිනයේ සමරන දිනුම් ශේහාරා කරුණාතිලක දියණියට නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය, සුජීවත්ව සිටින උපුල් අරවින්ද අනුපිකා විජේසිං කියන මව්පිය දෙපළට ඒ අයට නිදුක් නිරෝගී සම්පත්තිය තුන්රුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. ඒ වගේම උනන්දි විචක්ෂණා දියණියට නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා කියන ආශිර්වාදයත්, නමින් මිය පරලොව ගිය හෙලේනා කරුණාතිලක මාෂෙල් කරුණාතිලක සුමනා ඕපනායක විලියම්, ඒ වගේම ජසිනෝනා එමිනෝනා පීඩී අයදෝරිස් මාටින් කියන මේ ඥාතීන් සියලු දෙනාටම පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ආරම්භුණා. ඒ වගේම පින්වතුනි ඔබ හැම දෙනා නමින් මියගිය ඥාතීන් සිහිපත් කරගන්න, ඒ වගේම අද ඔබට මේ මහා පින්කම සිදු කරන්න මේ පින්කම වෙනුවෙන් විශාල දායකත්වයක් ධර්මයෙන් කටයුතු කරන්න ඊශ්‍රායලයේ සේවය කරන WW දුලානි සන්ධ්‍යා කුමාරි මහත්මිය, එතුමිය විදේශ රටක ඉඳන් මේ පින්කම වෙනුවෙන්ම ලංකාවට පැමිණිලා මේ පින්කමේ කටයුතු වෙනින් විශාල වියදමක් දරාගෙන ඔබට මේ මහා පින්කම සිදු කරන්න මූල්‍යමය දායකත්වයන් දරනවා. ඉතින් එතුමිය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. එතුමියට මේ මහා පින්කමේ අපි රැස් කරගත්ත පිනෙන් එතුමියටත් උතුම් ධර්මාවබෝධයම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම එතුමියගේ අරමුණු තමයි වසර 30කට පෙර මිය ගිය දයාබර පියතුමන්, ඒ වගේම සීයා ආච්චි ඇතුළු සහෝදරයන් ඇතුළු මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, ජනවාරි 2 වෙනිදාට 80 වන ජන්මදිනයේ දෙන PA ලීලාවති මෞතුමියටත්,
ඒවගේම දායකත්වය දරන දුලානි සන්ධ්‍යා කුමාරි මහත්මියට නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයි. ඒ වගේම පින්වතුනි අපි හැම දෙනාම අද මේ මයිංගන මහා සෑ පින්කමට මේ මළුවට එකතු වෙච්ච ලක්ෂ සංඛ්‍යාත ඔබ හැම දෙනාමත් ලංකාවේ බණහන හැම දෙනාමත් විශේෂයෙන් අපි ආශිර්වාදයක් කළ යුතුයි. ලංකාවේ බෞද්ධ රූපවාහිනියක් ආරම්භ කරමින් මහවිශාල ලංකාවට බුදු දහමට සේවයක් සිදු කරපු අපේ පූජනීය දරණාගම කුසල්ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ, උන්වහන්සේ මේ දිනවල ටිකක් අසනීපේ රෝගාතුර උන්වහන්සේ විදේශගතව ප්‍රතිකාර ලැබමින් සිටින්නේ. ඉතින් ලංකාවේ බුද්ධ ශාසනයට විශාල මෙහෙවරක් කරලා උන්වහන්සේ මේ දිනවල රෝගාතුර වැඩ සිටින පූජනීය දරණාගම කුසල්ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට අපි මේ මහා පින්කමේ රැස් කරගත්ත සියලු පින උන්වහන්සේට ආශිර්වාදයක්ම වේවා. උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා. උන්වහන්සේට නිරෝගී සම්පත්තිය, දීර්ඝායු සම්පත්තියම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම කළඹ ටෙලිවිෂන් රූපවාහිනිය ඔස්සේ මේ වැඩසටහන් නරඹන ලෝවාසී හැම දිනාටමත්, ඒ වගේම ඩයලොග් පියෝ ඔස්සේ මේ වැඩසටහන් කළඹ ටෙලිවිෂන් ඔස්සේ නරඹන හැම දිනාටමත්, net නාලිකාව තුලින් මේ ධර්මත් ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත්, ඔබ හැම දිනාමත් අද මේ මහා පින්කමට එකතු වෙච්ච දසදහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත සදහැමත් ඔබ හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ මහා පින්කමේ රැස් කරගත් සියලු පින ඔබ හැම දිනාටමත් ධර්මාවබෝධයේ පිණිසම ආශිර්වාදයක්ම වේවා. සාදු 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 සාදු. පූජනීය ගලිකමේ ඥානදීප හාමුදුරන් වහන්සේ විසින් මේ චෛත්‍ය රාජනන් වහන්සේගේ වර්ණනාවයි එලෙස මේ දේශනාව ඔස්සේ දේශනා කරන්නට යෙදුනේ. ඉරිදා සිත්නේ තසපේ ගිය සතියේදී තුම්බෑ ජටිලයන් දමණය කරපු තැනට ඇවිල්ලා උන්වහන්සේ ධර්ම දේශනාව නැවැත්තුවේ ඒ තුම්බෑ ජටිලයන් දමණය කරලින් පසුව මහියංගනයේට වැඩි ගමන පිළිබඳ පහදන්නට. ඒ උතුම් පැහැදීම ඔබ මේ පුදබිමේ සිට දවසේදී අත්විඳා. ඉතින් ඒ උතුම් ධර්මානුශාසන නිවාවට පත් වෙන මොහොතේ පරිස්කාර පූජා කිරීමේ කටයුතු සිදු වෙනවා. අපි බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙලා ඉනික් පිටිව මේ පුදබිමේ සිට මියුගුණ මහා සෑ වන්දනාවේ සොලස්මස්ථාන අදිෂ්ඨාන සත්‍යක්‍රියාව සමග නැවත සම්බන්ධතාවය ලබා ගැනීමේ අපේක්ෂාව ඇතුව බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙන්නේ ධර්මානුශාසනාව පවත්වපු පූජනීය වන්දනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේට. ආයු වර්ණ සැප බල ප්‍රඥා දිය පුරුල් වී මේ ගෞතම සසුනේ නිවණින් සැනහෙන්න මේ කුස උදල් උදාර කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනය පෙරදරි කරගෙන ඉක්මනින්ම ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව නැවත අපේ මහියංගන චෛත්‍ය රාජනන් වහන්සේ ආසන්නයේ සිට අවියස සිට මියුගුණ සෑ අදිෂ්ඨාන පූජාව සමගින් සම්බන්ධ වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබ සැමට සුපින්බර රාත්‍රියක්. අප සූදානම් මියුගුණ මහසෑ වන්දනාව සමග නැවතත් සම්බන්ධ වීමට. ඒ උතුම් සොලොස්මස්ථාන සිහිපත් කරමින් කරුන් ලබන අදිෂ්ඨාන සත්‍යක්‍රියාව සඳහා සම්බන්ධතාවය නැවතත් මහියංගන සෑමලුවේ රැඳී සිටින වරුණ එදිරිසිංහ ඔබට. අයිබෝන් වරුණ. නේෂාන් අපි සූදානම් වෙන්නේ ඔබ සිහිපත් කළා වගේම රටට, ලෝකයට, නෙත්තහ නැත්තන්ට, තමන්ගේ සිත් තුළ සුවපත උදෙසා, යහපත උදෙසා මග පෙන්වීම ධර්මයේ රැකවරණේ ලබා දෙන මියුගුණ මහා සෑ වන්දනාවේ සොලොස්මස්ථාන අදිෂ්ඨාන සත්‍යක්‍රියාව සිදු කරන්නට. ඒ සඳහා ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කරනවා පූජනීය වන්දනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට. ඒ වගේම අද දවස තුලදී මහා සෑ වන්දනාව සිදු කරන්නට අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩම කොට වදාළ පූජනීය වන්දනීය කාව්‍ය විශාරද පණ්ඩිත පූජනීය ගණේකන්දේ චන්දරතන ස්වාමීන් වහන්සේට බොහොම ගෞරවයෙන්, ශ්‍රද්ධාභිමුඛ චේතනාවෙන් ආරාධනා කරනවා. සම්බුදු පා පහසින් පවිත්‍ර වුණු සොලස්මස්ථාන වන්දනාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කළ මේ ඓතිහාසික පුදබිමේ සිට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේම ගුණ එකට ඒකාත්මික කොට ජීවිතයේ ආශිර්වාදය උදෙසා සත්‍යක්‍රියාව අදිෂ්ඨාන පූජාව සිදු කරන්නට අවසරයි ස්වාමීන් වහන්ස. සාදු 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 සාදු. පින්වත්නි, මේ උතුම් මහියංගන මහසෑ මළුවේ ඉඳලා
ලක්වාසී ලෝකවාසී හැම දෙනාටම උතුම් වූ සොළස්මස්ථාන පෝජනීය ස්ථාන ඇසුරු කරගනිමින් ඒ උතුම් පෝජනීයව ස්ථානවල තිබෙන අනන්ත ආශිර්වාද බලයෙන් මුළුමහත් ලොවටම සෙතක් ශාන්තියක්ම සැලසේවා යන උදාර අදිෂ්ඨාන පූජාව ආරම්භ වෙන මේ අසිරිමත් මොහොතේ කවුරුත් මේ උතුම් පූජාවට මේ අදිෂ්ඨානයේ සඳහා සෝදානම් වෙන්න සාදු සාදු මයංගනං නාගදීපං කාමකං ඒතේ සෝල සටානානි අහං වන්දාමි සම්බදා සාදු 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 පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නමවෙනි මාසේ මේ උතුම් මයංගන චෛත්‍ය රාජාණන් වහන්සේ පිහිටි පුණ්‍ය භූමියට වැඩම කරා සත්‍යයි. එදා බුදුරජාණන් වහන්සේ යක්ෂයන් දමනය කරලා මේ පුණ්‍ය භූමිය ලක්වාසීන්ට අනාගතයේ බුද්ධ ශාසනය පිහිටන මේ පුණ්‍ය භූමිය යක්ෂයන්ගෙන් බේරගෙන එදා හිස පිරිමැදලා කේශ ධාතුන් වහන්සේලා අට මිටක් කේශ ධාතුන් මිටක් සුමන සමන් දෙවියන්ට ලබා දුන්න. ඒ කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කරලයි මේ මහා සෑය ඉදිවෙන්නේ. ඒ වගේම සරබූ මහරහතන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අරගෙන අහසින්ම වැඩම කරලා මේ මහා සෑය තැම්පත් කරා. ඒ වගේම උද්දචූලාභේ කියන රජුරෝ තවත් සර්වඥ ධාතුන් වහන්සේලා මේ භූමියේ මේ මහා සෑය තැම්පත් කරා සත්‍යයි. එදා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මේ භූමියේ වැඩ සිටමින් දහම් දෙසුවා සත්‍යයි. ඒ නිසා අපි සියලු දෙනා මේ උතුම් මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ තුල වැඩ සිටින ඒ උතුම් අබිනීල අක්බඹර සර්වඥ කේශ ධාතුන් වහන්සේලාගේ සත්‍යානුභව බලෙන් ඒ උතුම් සර්වඥයන් වහන්සේගේ අස්ති ධාතුන් වහන්සේලාගේ සත්‍යානුභව බලෙන් ඒ උතුම් ග්‍රීවා ධාතුන් වහන්සේගේ සත්‍යානුභව බලෙන් අපේ රටටත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ ඇතිවෙන උපද්දව වලින් දුර වෙලා සියලු යහපතම සැලසේවා කියලා අපි සත්‍යක්‍රියා කරමු. සුමන සමන් දේවේ ඉන්දෝ නිල් මණිකක කේස ධාතු වක් නිදං කොට සරබුරහත් හිමි ග්‍රීවා ධාතුව මේ මාසේ නිදං කොට සංබුදු පෙළහර නිබන්ධව පානා මහියංගන සෑ රුවන්ගෙට යලිත් තතාගත සමිදවා දේවා ඇරයොම සංබුදු වහන්සේට
බුදු හිමි වැඩිය මහි අංගන සඳෝර බිම දමනය කොටයකුම් සුවපත කෙරුණු ලැම ග්‍රීවාධාතු තැම්පත්නුන සඳෝරුතම මහියංගනි මහා සෑයට වඳීමි මම ඒ සත් බාලයෙන් සෙත් වේවා මගේ රටටම ජයත් වේවා හැම දෙනගේ හදවත්තුම් දහමින් නිරන්තරව තෙත් වේවා නිරන්තරව තෙත් වේවා සාදු 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 මේ තුන් ලෝකේටම යහපත උදා කරන මහා කාරුණික බුදුරජාණන් වහන්සේ හැමදාම උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනෝ මේ ලෝකෙට බුදු ඇස විහිදෝනවා ගන්ධ කුටියේ ඉඳන් දස දහසක් ලෝක ධාතුවටම බුදු ඇස විහිදෝනෝ බුද්ධත්වෙන් පස්වෙනි වසරේ එදා බුදු ඇස විහිදෝනුකට බුදුරජාණන් වහන්සේගේ බුදු ඇස යොමුනේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිහිටන මේ ලංකා භූමියේදා මිනි පළඟක් නිසා චූලෝදර මහෝදර නා රජවරු යුද වදින්න සූදානම් වෙනවා. එදා උන්වහන්සේ අහසට පැන නගිනකොට සමින්දි සුමන දෙවියනුත් කිරිපළු රුක උදුරාගෙන අහසින්ම බුදුරජාණන් වහන්සේ සමග නාගදීපේට වැඩම කරා. එදා මේ ආරවුල සංසිඳවලා එදා මේ මිනි පළඟ බුදුරජාණන් වහන්සේටම පූජා වේවා කියලා ඒ අය පූජා කරා. උන්වහන්සේ මත වැඩ ඉඳලා දහම් දෙසලා ඒ මිනි පළඟත් පූජනීයත්වයට පත් කරලා සමින්දි සුමන දෙවියන්ට අර කිරිපළු රුක පිහිටවාගෙන ඒ භූමියම වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා මේ මිලි පළඟ තැම්පත් කළ චෛත්‍යයක් ඉදි කරන්න කියලා ආයෙමත් දඹදිවට වැඩම කරනවා. ඒ උතුම් නාගදීප චෛත්‍ය රාජානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරපු ඒ පිම්බිමේ මිනි පළඟ වැඩ සිටින ඒ උතුම් පිම්බිමේ නාගදීප චෛත්‍ය රාජානන් වහන්සේගේ ඒ උතුම් ආනුභාව බලෙන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් අපේ රටටත් ලෝකේටත් මේ ඇතිවෙන විපත් වලින් දුර වේවා. ඔබ හැම දිනාටම සියලු යහපතම සැලසේවා. හිමි වැඩ උන් මිනි පළඟ නිදං කොට ආස උසට කොත් කරලේ මුදුන් කොට නාගදීප සෑ සොඳුරුරුවන් ගේට වන්දේමු බැතින් සිත් සතන් පහන් කොට එහි බාලයෙන් ආනතුරු නොම වේවා ස්වභාවිපත් ඉවතට විසිවේවා දැහැන්ගතව හදසුවපත් වේවා මගේ රටටම ජය සිතම සදේවා කරුණාගුණය පෙරේ බව හදවතට දැනි සමරමු තථාගත භගවත් මුනි දුගුණේ
ඔබටත් ලබා දන්නට දිවි මාගට පිනේ කැලණිය පිලි බාඳව පවසමු හාමුදුරුවනි. එදා නාගදීපේට මහෝදරගේ සහයටයි මණියක්කික නාගරජ්ජුරු සේනාවක් අරගෙන ගියේ. එදා බුදුරජාණන් වහන්සේට නාගදීපේදීමයි ආරාධනා කරන්නේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කැලණියට වැඩම කරන සේක්වා කියන ආරාධනේ නාගදීපේදීමයි ආරාධනා ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේට ආයෙමත් දඹදිවට ගිහිලා ජේතවනාරාමේදීත් ආරාධනාව සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ කැලණියට වඩින්නේ තනියම නෙමෙයි, 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙනයි කැලණියට වඩින්නේ. බුද්ධත්වයෙන් 8 වෙනි අවුරුද්දේ වෙසක් මාසයේ 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන සැවැත් නුවර ජේතවනෙන් අහසට පැන නගින බුදුරජාණන් වහන්සේ එදා කැලණිය පුදබිමට වැඩම කරලා කැලණි ගඟෙන් පැම් පහසු වෙලා මේ ගලාගෙන යන ගංගාවේ ගල් තලාවේ රළේ මුවාවන තැන නාගයන්ට වන්දනා කරන්න සිරිපා සටහනක් පිහිටවුණු. එදා බුදුරජාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමග වැඩම කරනකොට උන්වහන්සේට වැඩ ඉන්න තමන්ගේ මිනි පළඟත් රන් ආසනත් 500ක් මහරහතන් වහන්සේලාට පිළිගන්වලා අද කැලණිය චෛත්‍ය පිහිටි භූමියේ මණියක්කික නාග රජුරුවොත් එදා ඒ ප්‍රදේශයේ පාලනය කරපු ඒ පිරිසත් අප්‍රමාණ බුද්ධ ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. උන්වහන්සේ වැඩ ඉඳලා දහම් දෙසුවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මිනි පළඟ තැන්පත් කරලා දෙව්මිනිස් ලෝකයාට වන්දනා කරන්න චෛත්‍යයක් ඉදි කරන්න උපදෙස් දීලා බුදුරජාණන් වහන්සේ ආපහු දඹදිවට වඩින්න පෙර ලංකාවේ තවත් ස්ථාන ගණනාවකට වැඩම කරනවා. අද කැලණිය පුදබිමේ වැඩ ඉන්න ඒ උතුම් කැලණිය චෛත්‍ය රාජාණන් වහන්සේ තුල අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය මිනි පළඟ තැන්පත් වෙලා වැඩ ඉන්නවා. ඒ මිනි පළඟේ ඒ බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු ඒ උතුම් පූජනීය පුණ්‍ය භූමියේ ඒ උතුම් බුද්ධානුභාව බලෙන් ධම්මානුභාව බලෙන් සංඝානුභාව බලෙන් 500ක් මහරහතන් වහන්සේලා වැඩ සිටිය ඒ උතුම් පුණ්‍ය භූමියේ මහරහතන් වහන්සේලාගේ ඒ උතුම් ආශ්චර්යමත් ඒ පුණ්‍ය බලයෙන් අපේ රටට මේ ඇතිවන විපත් වලින් ලබන්නා වූ නව වසරේවත් අපිට ස්වභාවික විපත් වලින් අනතුරු නොවේවා. ලක්වාසී ලෝවාසී හැම දිනාටම බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් කැලණිය චෛත්‍ය රාජානන් වහන්සේගේ උතුම් ඒ ආශ්චර්යමත් ඒ උතුම් ගුණ බලයෙන් සියලු යහපත සැලසේවා. තම්පත් කොට පාලිගෝ මඩුව මහා සෑය බැඳෙන්නේ එහිඳයි අදත් නාග සේනාවන් වදින්නේ. කැලණි බිමේ වැඩ හිඳිනා මහගිසෑ රදුන්නේ දත නලල තබා සාදු 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 අඳින්නේ. මහසෑයේ තෙද බලයෙන් සියලු විපත් දුරු වේවා. මගේ මවබිම අනාගතය තුල තව තව සුරැකේවා. සෑමලුවේ දෙන අදිටන ඒ අයුරෙන් ඉටු වේවා. කැලණි මහා සෑය තුලත් සම්බුදු රැස් වේදේවා. කැලණි මහා සෑය තුලත් සම්බුදු රැස් වේදේවා. එදා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසයේ මේ උතුම් මයංගන පුදබිමට වැඩම කරලා දහම් දෙසද්දී මේ පුදබිමේදී සෝතාපන්න ඵලයට පත්වෙච්ච
සමන්තකූට පර්වත වාසීව වැඩ සිටිය සුමන සමන් දෙවියන්. අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන කැලණියට වැඩියා කියලා දැනගනිද්දි දෙව්බමුන් පිරිවරාගෙන සාදුකාර දිදී සුමන සමන් දෙවියන් කැලණිය පුදබිමට අහස් කුස සාදුකාර දිදී එදා බණ අහනවා. කැලණියේදීම බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආරාධනයක් කරා සාමීනි භාග්‍යතුන් වහන්ස බොහෝ දෙව්බමුන් වන්දනා කරන්න මම විමාන කරගෙන වැඩ ඉන්න සමන්තකූට පර්වත මුදුනි මගේ විමානයේ පිහිටි භූමියේ මාණික්යක් තියෙනවා පර්වත මුදුනි මේ මාණික්ය මත තථාගත බුදුරජාණන් වහන්සේගේ සුප්පතිට්ඨිත පාද දහසක් නිම්වලලු වලින් යුතු චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්ත එදා මෞකුසින් බිහිවෙන දවසේ පොළවෙන් නෙළුම් මල් මතුවෙමින් මේ උතුම් සම්බුදු සිරිපා සිපගත් ඒ තථාගතයන් වහන්සේගේ සිරිපා සටහනක් මේ කඳු මුදුනේ තබන සේක්වා කියලා ආරාධනය කරා. බුදුරජාණන් වහන්සේ කැලණියෙන් වඩින්නේ 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන සිරිපාද කඳු මුදුනට සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත බුදුරජාණන් වහන්සේගේ සිරිපා සුප්පතිට්ඨිත පාද මේ සිරිපා පිළිගන්න මහ පොළොව පවා සමභාවයට පත් වෙනවා. පොළවේ තියෙන කුණු රොඩු ඉවත් වෙනවා. සුළඟේ හමාගෙන ගිහිල්ලා පොළොව සමභාවයකට පත් වෙනවා. මේ උතුම් අසිරිමත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් අතර වාම සිරිපා සටහන බුදුරජාණන් වහන්සේ මේ උතුම් සිරිපා කඳු මුදුනේ සුමන සමන් දෙවියන් විමාන කරගෙන ඉන්න මේ විමානයේ මේ මැණික මත තබන්නේ බුද්ධ අදිෂ්ඨානෙන් අවුරුදු 5000ක් යනතෙක් නොමැකී පවතිවා දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් මේ දහසක් නිම්වලලු වලින් යුතු සිරිපා සටහනේ මේ අංග ලක්ෂණ සියල්ල ඒ පරිදිම පිහිටාවා කියලා උතුම් සිරිපා සටහන ලැබුවා. අදට දෙව්බඹුන් හැමදාම සාදුකාර දිදී මේ සිරිපා සටහන වන්දනා කරනවා. අද මේ උතුම් පුන් පොහෝ දවසෙන් ආරම්භ වෙනවා මනුලව අපිටත් බොහොම සද්ධාවෙන් සිරිපා කරුණා කරන ඒ දින ගණන. ඒ නිසා ඒ උතුම් සිරිපා සටහන පිහිටි ඒ උතුම් සමන්තකූට පර්වත මුදුනේ පිහිටි අපේ බුදුරජාණන් වහන්සේගේ දහසක් නිම්වලලුවෙන් යුතු ඒ උතුම් සුප්පටිත්තිත පාදයන්ගෙන් යුතු ඒ සිරිපා සටහනට අපගේ නමස්කාරය වේවා. රුවන් මිරිවැඩි දෙකක් වාගේ නොමැත සිරිපා වල ගැසී සමව මිහි මත පාතබන විට තාරුකා මල් වැසී වාසී එවේට මිහි කත ගිගුම් දෙනවා තුටින් පියවර හඬ ඇසේ මෙවන් සලකුණු තිබුණු යති දෙකු කාටවත් නැත මුණ ගැසේ පැතිර යත්දියේ සදහම් රිත්මය සුවපත් ඕවේ අපගේ සිත්මය සිතුවත් හදවත් සුවපත් වෙත්මය සාදු වඳිමු අපේ සිරිපා පත්මය සාදු වඳිමු අපේ සිරිපා පත්මය සාදු සාදු සාදු. අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග එදා සිරිපා සටහන තබලා සමන්තකූට පර්වත මුදුනේ උන්වහන්සේ දිවා විහරණේ පිණිස දිවා ගුහාවට වැඩම කරනවා.
දවල් කාලේ 500ක් මහරහතන් වහන්සේලා සමග මොහොතක් සමාපත්තිසුවෙන් වැඩ සිටියා. එදා බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් වැඩ හිටිය 500ක් මහරහතන් වහන්සේලා සමග දිවා විහරණේ පිණිස සමාපත්තිසුවෙන් වැඩ සිටිය ඒ දිවා ගුහාව පිහිටි පුණ්‍ය භූමියට අපගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සියම් භූමියක් පරිහරණය කරානම් එතන දෙව් මිනිසුන් වන්දනා ලබන සුදුසු පාරිභෝගික චෛත්‍ය ස්ථානයක් හැටියට සැලකෙන පාරිභෝගික උතුම් භූමිය. මේ ලංකා භූමියේ පිහිටි ඒ දිවා ගුහාව පිහිටි අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග දිවා විහරණයෙන් සමාපත්තියෙන් වැඩ සිටිය ඒ උතුම් පුණ්‍ය භූමියේ ඒ උතුම් බුද්ධානුභාව බලෙන් ධම්මානුභාව බලෙන් සංඝානුභාව බලෙන් අපේ රටට සියලු යහපත සැලසේවා, විපත් වලින් දුර වේවා. ඔබ හැම දිනාටමත් උතුම් ධර්මයේම දියුණු කරගන්න ඒ මේ බුද්ධ ශාසනයේම වාසනාවම ලැබේවා ලැබේවා. බෝධො හිමි දීවා විහරණයෙන් සුවය ලද සනසෙන තවත් ඒ සිරිපා පහස විඳ දිවා ගුහාවේරේ ඇති අසිරි මැද දෑතම මොදොනදී වැඳ වැඳ පුදමි අද අප රට තුල ව්‍යසන දොර වේවා වැසිදිය වැටිලා විපත් නොවේවා දරුවන් මවපියෝ සවමරකේවා අදිටං බලයෙන් සෙත සැලසේවා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමගින් දිවා විහරණින් දිවා ගුහාවේ මදක් වැඩ ඉඳලා උන්වහන්සේ අහසින් වැඩම කරන්නේ අද දීඝවාපි චෛත්‍ය පිහිටි පුණ්‍ය භූමියට. ඒ දීඝවාපි චෛත්‍ය පිහිටන පුණ්‍ය භූමියේ අපේ බුදුරජාණන් වහන්සේ සමාපත්තිසුවෙන් වැඩ සිටලා ඒ භූමියේ පූජනීයත්වයට පත් කරනවා. බුදුරජාණන් වහන්සේගේ නිය ධාතුන් වහන්සේලා තැන්පත් වෙච්ච පූජනීය චෛත්‍යයක් තමයි දීඝවාපි චෛත්‍ය රාජාණන් වහන්සේ. අසංඛේයකුත් කල්පලක්ෂයක් අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන යන බෝධිසත්ව කෙනෙක් එදා ලංකාවේ රජකම් කරා දුටුගැමුණු රජතුමාගෙන් පස්සේ. ඒ තමයි සද්ධාතිස්ස රජුරු. රුවන්වැලි මහා සෑයේ කටයුතු අවසන් කරපු මේ සද්ධාතිස්ස රජුරු මේ දීඝවාපි චෛත්‍ය රාජාණන් වහන්සේ බොහොම සද්ධා ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා වැඩ සිටිය තැන ඉදි කරනවා. මේ දීඝවාපි චෛත්‍ය රාජාණන් වහන්සේගේ භූමියේ එදා බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩ සිටිය මේ උතුම් පුණ්‍ය භූමියේ බුද්ධානුභාව බලෙන් ධම්මානුභාව බලෙන් සංඝානුභාව බලෙන් බුදුරජාණන් වහන්සේගේ නිය ධාතුන් වහන්සේලා තැන්පත් දීඝවාපි චෛත්‍ය රාජාණන් වහන්සේගේ ඒ උතුම් චෛත්‍ය ආනුභාව බලෙන් ඔබ හැම දිනාටම සියලු යහපත සැලසේවා. අපේ රටට ස්වභාවික විපත් වලින් වැස්සෙන් සුළඟෙන් ජලයෙන් භූමිකම්පා වලින් විපත් ඇති නොවේවා. අපි හැම දිනාම මේ රටේ සුවසේ හැම දිනාටම ධර්මානුකූලව කටයුතු කරන්න හැම දිනාටම වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා. රුහුණු මඩල නුවරට අපි යන්නේ බුදු දෑතේ නියතම් පත්
වන්නේ සමවත් සුවයෙන් හිමි වැඩ උන්නේ දේගවාපි මහසෑය වඳින්නේ අපේ බුදුරජාණන් වහන්සේ දීගවාපි පුණ්‍ය භූමියෙන් 500ක් මහරහතන් වහන්සේලා සමග වඩින්නේ අද මුතියංගන චෛත්‍ය පිහිටි භූමියට. එදා මේ භූමියේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට නමුණු කුල කන්දට අරක් ගත්ත ඉන්දක දෙවියන් බොහෝ පිරිසත් එක්ක ඇවිල්ලා බොහෝම සද්ධාවෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ නළලේ දහඩිය බිඳු කීපයක් මතුවුණා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් දහඩිය පිරිමදිනකොට හරිම ආශ්චර්යයක් දහඩිය මුතු බවට පත් වෙලා ශ්‍රී හස්තයට ලැබුණා. මේ දහඩිය මුතු බවට පත් වෙච්ච මුත්තක ධාතුන් වහන්සේලා ඉන්දක දෙවියන්ට පැවරුවා මේ භූමියේ පූජනීය චෛත්‍යයක් ඉදි කරන්න කරපු පූජනීය වස්තුවක් ඉල්ලපු වෙලාවේ. එදා ඉන්දක දෙවියන් බුදුරජාණන් වහන්සේගේ දහඩිය මුතු බවට පත්වෙච්ච මුත්තක ධාතුන් වහන්සේලා තැන්පත් කරලා දෙව්මිනිස් ලෝකයාට වන්දනා කරන්න මුතියංගන චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරා. ඒ උතුම් මුතියංගන චෛත්‍ය රාජානන් වහන්සේ තුල තැන්පත් වෙලා වැඩ ඉන්න දහඩිය මුතු බවට පත්වෙච්ච මුත්තක ධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලාගේ ඒ බුද්ධානුභාව බලයෙන් එදා 500ක් මහරහතන් වහන්සේලා සමග අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ඒ උතුම් මුතියංගන පුණ්‍ය භූමියේ වැඩ ඉන්න මුතියංගන චෛත්‍ය රාජානන් වහන්සේගේ ඒ උතුම් පුණ්‍යානුභාව බලයෙන් අපේ රටට ඔබ හැම දිනාටම සියලු යහපත සැලසේවා. විපත් වලින් අපි හැම දිනාම ආරක්ෂා වේවා. දාදිය දාතුව මුතුවක් වන්නේ ඒ මුතුවයි සැබඳෙහි රඳන්නේ ඉන්දක මහා දෙවිඳුන් කරවන්නේ මුතියංගන මහසෑය වඳින්නේ මුතියංගන සැබලයෙන් උවදොරු දොරු කෙරේවා ජල බිය ගිනි බිය නොමවි රටටම සෙත සැදේවා හදවත් තුල උතුම් දහම නිරන්තරව රැඳේවා මේ මාසමලුවෙදීම නිවන් සුවය ලැබේවා. අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග එදා රෝහණී පිහිටි අද තිස්ස මහාරාම මහා චෛත්‍ය රාජානන් වහන්සේ පිහිටි භූමිය එදා දකුණේ මහා විහාරයේ හැටියට දුටුගැමුණු කුමාරයා සද්ධාතිස්ස කුමාරයා අධ්‍යාපනය ලැබපු භූමිය 12,000ක් මහරහතන් වහන්සේලා වැඩ සිටිය භූමිය ඒ වගේමයි සිතුල්පව්ව 12,000ක් මහරහතන් වහන්සේලා වැඩ සිටිය භූමිය මේ උතුම් පුණ්‍ය භූමියට බුදුරජාණන් වහන්සේ එදා 500ක් මහරහතන් වහන්සේලා සමග වඩින්නේ අනාගතයේ මේ භූමිය රහතුන්ගෙන් පිරී යන භූමියක් ලංකා භූමියේ බුද්ධ ශාසනය ස්ථාපිත වුණායින් පස්සේ තවත් මහා විහාරයක් හැටියට අනුරාධපුර මහා විහාරයෙන් පසුව දකුණේ මහා විහාරයක් ආරම්භ වුණේ තිස්ස මහාරාම භූමිය. මේ උතුම් තිස්ස මහාරාම චෛත්‍ය ඉදි කරන්නේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන යනවා මතු බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පිය පදවිය ප්‍රාර්ථනා කරන මහා පින්වන්ත කෙනා. එදා කාවත්තිස්ස රජුරු විහාර මහදේවිය තමයි කියන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙන කල මව් පදවිය ලබන්නේ. මේ මහා පින්වන්තයන් තමයි දෙව්ලොවි මනුලවට ඇවිල්ලා තිස්ස මහාරාම චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරන්නේ. මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ තුල වැඩ සිටින ඒ උතුම් ධාතුන් වහන්සේලාගේ ඒ උතුම් ආශ්චර්යමත් බුද්ධ බලයෙන් අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩ සිටිය ඒ තිස්ස මහාරාම සෑ රජුන් වහන්සේගේ
බුද්ධානුභාව බලෙන් ධම්මානුභාව බලෙන් සංඝානුභාව බලෙන් අපි හැම දිනාටම මේ ලක්වාසී ලුවාසී හැම දිනාටම සියලු යහපත සැලසේවා විපත් වලින් අපි හැම දිනාම ආරක්ෂා වේවා ධර්මයේම දියුණු කරගන්න ඔබ හැම දිනාටම වාසනාවම ලැබේවා ලැබේවා ලස්සගණං මහරහතුන් සිරිපායොග තබමින්නේ ඉස්සර සිට දෙවි මිනිසුන් සාදු සිතින් සමරන්නේ රස්විදා ගුවංගබේ මැණිකක් සේ සුදිලෙන්නේ තිස මහා සෑය සාදු 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 නම දින්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ උන්වහන්සේ මහා අදිෂ්ඨාන පහක් කරනවා. එයින් තුනක්ම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධයි. ජයශ්‍රී මහා බෝධියේ දක්ෂින සාඛාව ලංකාවට වඩම්වන්න සූදානම් වෙනකොට තමන් වහන්සේ විසින්ම වෙන් වෙලා මුල් විහිදුවාගෙන අහසට පැන නැගලා රන් කටාරමේ පිහිටාවා කියලා පළවෙනි බුද්ධ අදිෂ්ඨාන කරා. දක්ෂින සාකා බෝධීන් වහන්සේගේ බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි විහිදේවා කියලා දෙවනි බුද්ධ අධිෂ්ඨාන කරා. කටාරමත් සමග දක්ෂින සාකා බෝධීන් වහන්සේ අහසේ සතියක් දෙව්බමුන්ගේ වන්දනා ලබමින් වැඩ සිටිත්වා කියලා තුන්වෙනි අධිෂ්ඨාන කරා. මේ විදියට මහා පෙළහර පාපු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින සාකා බෝධිය නාලව සතියක් පුද ලබනවා. මහා සාගරයේදී නාගයන් බැගෑපත් වෙලා නාග ලෝකයට සතියක් ඉල්ලගෙන ගිහිල්ලා නාලව සතියක් පුද ලබනවා මේ ජයශ්‍රී මහා බෝධියේ දක්ෂින සාකා බෝධිය. අදවන් පුන් පොහෝ දවසක මේ ලංකා භූමියට අපේ මහා වාසනාවකට ජයශ්‍රී මහා බෝධියේ දක්ෂින සාකා බෝධීන් වහන්සේ වඩම්මනවා. පෙර බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලා පිහිටි අනුරාධපුර මහමෙවුනා උයනේ ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටවනවා. අදටත් අවුරුදු 2000 ගණනක් දේවබමුණගේ වන්දනා ලැබමින් අපේ රටටම මහා ආශිර්වාදයක් වෙච්ච ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. එදා ඔය බෝධිය පිහිටන භූමිය අපේ බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දකිනවා. 500ක් මහරහතන් වහන්සේලා සමගින් තිස්ස මහරාමෙන් අහසින් වඩින්නේ ජයශ්‍රී මහා බෝධිය පිහිටන භූමියේ මොහොතක් සමාපතිස්සුවෙන් වැඩ ඉන්නවා. ඒ උතුම් පුණ්‍ය භූමිය අද බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච බෝධීන් වහන්සේගේ දක්ෂින සාකා බෝධීන් වහන්සේ මේ ලෝකයාටම ආශිර්වාද කරමින් අදටත් වැඩ සිටිනවා. ඒ බෝධීන් වහන්සේගේ අනන්ත ගුණානුභාව බලෙන් අෂ්ටඵල බෝධීන් වහන්සේලා 23 බෝධීන් වහන්සේලා පෙළහර පාමින් පහළ වුණේ ඒ බෝධීන් වහන්සේලාගේ මහා අනුභව බලෙන් මේ රටට මේ විපත් වලින් අපි සියලු දෙනා ආරක්ෂා වේවා. ලබන්නා වූ 2018 වර්ෂය විපත් වලින් අපි ආරක්ෂා වෙච්ච අපි හැම දිනාටම සද්ධාදී ගුණධර්ම දියුණු කරගන්න පුළුවන් සුබ නව වසරක් බවටම ලබන්නා වූ වසරපත් වේවා. ඔබ හැම දිනාටම ධර්මයේ දියුණු කරගන්නම ඒ ජයශ්‍රී මහා බෝධියේම ආශිර්වාදය අපි හැම දිනාටම ලැබේවා ලැබේවා ලැබේවා. සොන්දර අනුරපුර මහමෙවුනාවේ බුදු පෙළහර පැදී දෙව්පතිස්ස රජු හිස මත තබමින් සසර සියලු පව් මලසේ දේ රන්වන් නිල්වන් බෝපත් නගයන ගුණ පිරිපුන් නව අරහාදේ දැත නලල බැඳ මහසෑමලෝ වේදේ නමදිමු ඒ ජයසිරේ මහබෝධේ නමදිමු ජයසිරේ මහබෝධී නමදිමු ජයසිරේ මහබෝධේ
බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග ජයශ්‍රී මහා බෝධිය පිහිටන තැන මොහොතක් සමාපත්තියෙන් වැඩ ඉඳලා ඊළඟට වැඩම කරන්නේ අනාගතයේ දුටුගැමුණු රජුරෝ යුද්ධය අවසන් කරලා යුද පෙරමුණේ ජයග්‍රහණයට මුල් වෙච්ච සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් ජයකොන්තේ නිදන් කරලා ඉදිකරන මිරිසවැටි චෛත්‍ය ඉදිවන පුණ්‍ය භූමියට අද මිරිසවැටි චෛත්‍ය රාජානන් වහන්සේ පිහිටි පුණ්‍ය භූමියට එදා බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමගින් වැඩම කරලා මොහොතක් සමාපත්තියෙන් වැඩ සිටියා. අනාගතයේ මේ භූමියේ පූජනීය චෛත්‍යයක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන පූජනීය චෛත්‍යයක් ඉදිවෙනවා. ඒ පූජනීය චෛත්‍ය ඉදි කරේ අසංකේයකුත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන මෛත්‍රී බුද්ධ ශාසනයේ දකුණස්සව් පදවිය ප්‍රාර්ථනා කරගෙන යන මහා පින්වත් කෙනා දුටුගැමුණු මහරජතුමන් යුද්ධය අවසන් කරලා යුද පෙරමුණේ ඉදිරියෙන් අරගෙන ගිය සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් ජයකොන්ති නිදන් කරලා මිරිසවැටි චෛත්‍ය ඉදි කරා. ඒ මිරිසවැටි චෛත්‍ය රාජානන් වහන්සේ තුල වැඩ සිටින යුද ජයග්‍රහණේ ලබා දෙන්න යුද පෙරමුණේ ඉදිරියෙන් අරගෙන ගිය ඒ ජයකොන්තේ සර්වඥ ධාතුන් වහන්සේලාගේ උතුම් බුද්ධානුභාව බලෙන් එදා අපේ බුදුරජාණන් වහන්සේ ඒ භූමියේ වැඩ සිටියේ 500ක් මහරහතන් වහන්සේලා සමග ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ ඒ වගේම අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාව බලෙන් ධම්මානුභාව බලෙන් සංඝානුභාව බලෙන් මිරිසවැටි චෛත්‍ය රාජානන් වහන්සේගේ ඒ උතුම් ආනුභාව බලෙන් අපි හැම දිනාටමත් මේ රටටත් සියලු යහපත සැලසේවා. සම්බුදු ධාතු තම්පත් කරමිනි බන්දේ දේවබඹ බුහුමනින් රංගගන තරන්දේ වැඩයිද ආනෝර පොර සමපාවෝ මලබින්දේ මිරිස වැටිය ඒ මහා සෑයට වන්දේ. රුවන්වැලි මහා සෑය කියන්නේ මේ තුන් ලෝකේම ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න පූජනීයම චෛත්‍ය. මේ චෛත්‍ය ඉදි කරන්නම දුටුගැමුණු රජුරෝ පෙරම් පුරාගෙන ආපු මහා පින්වන්ත කෙනෙක්. මේ බුද්ධ ශාසනය තුල අද මේ වෙනකොට ලෝකයේ තියෙන වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්න චෛත්‍ය දෙව්ලොව බඹලොව නාලොව මනුලොව වෙන කොහෙවත් නෙමේ. මේ ලංකා භූමියේ රුවන්වැලි මහා සෑයයි. එදා කකුසඳ බුදුරජාණන් වහන්සේ 40,000ක් මහරහතන් වහන්සේලා සමග සමාපත්තියෙන් වැඩ සිටිය භූමියක්කේ. කෝණාගමන බුදුරජාණන් වහන්සේ 30,000ක් මහරහතන් වහන්සේලා සමග සමාපත්තියෙන් වැඩ සිටිය භූමිය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ 20,000ක් මහරහතන් වහන්සේලා සමග සමාපත්තියෙන් වැඩ සිටිය භූමිය. අපේ බුදුරජාණන් වහන්සේ දකිනවා අනාගතයේ දුටුගැමුණු රජතුමා මේ භූමියේ උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මහා සෑයක් ඉදි කරනවා. ධාතු පරිනිර්වාණය ආරම්භ වෙන්නේ අවුරුදු 5000ක් කිය තැන ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පෙළහර පාමින් තමයි බුද්ධගයා වජිරාසනයට වඩින්නේ. මේ උතුම් පූජනීය පුණ්‍ය භූමියේ අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග සමාපත්තියෙන් වැඩ හිටියා. පිංගතුණි රුවන්වැලි මහා සෑය අද ලෝකයාටම ආශිර්වාද ලැබෙන රුවන්වැලි මහා සෑය කියන්නේ ලක්වාසී ලෝවාසී මේ මිනිස්යන්ගේ විතරක් නෙමේ දෙව් බමුන් පවා දස දහසක් ලෝක ධාතුවල දෙව් බමුන් පවා පුද ලබන ඒ පූජනීය මහා සෑය. මේ රුවන්වැලි මහා සෑය වැඩ ඉන්න ඩ්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලාගේ ඒ උතුම් සත්‍යානුභව බලෙන් අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභව බලෙන් ධම්මානුභවයෙන් සංඝානුභවයෙන් එදා ඩ්‍රෝණයක් ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයට ඉහළ අහසේ යමා මහ පෙළහර පාමින් තමයි ධාතු ගර්භයේ තුල වැඩ සිටි.
ඒ උතුම් පෙළහර පෑමේ ආශ්චර්යමත් සිදුවීම් සිදුවෙච්ච රුවන්වැලි මහා සෑ චෛත්‍ය රාජානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඒ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේගේ ඒ උතුම් ආනුභාව බලෙන් අපේ රටට මේ විපත් වලින් අපි හැම දිනම ආරක්ෂා වේවා. ලබන්නා වූ 2018 වර්ෂයේ ස්වභාවික විපත් වලින් වැස්සෙන් භූමිකම්පා වලින් නායාම් වලින් අපේ රටේ මේ අහිංසක මිනිස්යන් ආරක්ෂා වෙත්වා. 13 වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩ ඉන්න රුවන්වැලි මහා සෑයේ ඒ ආනුභාව බලෙන් ඔබ හැම දිනාටමත් ලබන්නා වූ නව වසරේ සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන උතුම් ධර්මයේම දියුණු කරගන්න වාසනාවම ලැබේවා ලැබේවා ලැබේවා. බොදුරුව මාවා බොදෝ පෙළහාර නගන ලද අපවන දේවරුන් බැතියෙන් කරන පොද බුදුදා ද්‍රෝණයක් තන්පත් කෙරුණ සොඳ නමදිමු රත්නමාලේ මාසය අද සතු සතු මියුකුල මහා සෑ වන්දනා පින්කමේ ආශිර්වාද සත්‍යක්‍රියාවයි සොලස්මාස්ථාන සත්‍යක්‍රියාවයි මෙලෙසින් නිමාවට පත්වෙමින් අපේ සජීවී විකාශය නිමාවට පත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අද සන්ධ්‍යාවේ සිට මේ දක්වාම අඛණ්ඩ ජනසන්නිපාතය ආදියක් මේ උතුම් පුදබිමට ඒක රාශී වුණේ මියුගුණ මහා සෑ වන්දනාවේ පින්කම වෙනුවෙන්. ඉතින් ඒ සියලු දෙනා වෙනුවෙන්ම අපි මේ මහා පින්කම සිදු කරන්නට වැඩම කොට වදාළ පූජනීය වන්දනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේට, ඒ වගේම පූජනීය ගණිකන්දේ චන්දරතන හාමුදුරන් වහන්සේට, ඒ ඇතුළු මේ උතුම් පුදුමින් මේ වැඩහිඳිනා පූජනීය නායක මහින්පාණන් වහන්සේ ඇතුළු සාදුතර මහා සංඝරත්නයට, තව බොහෝ කාලයක් මේ උතුම් ශ්‍රී සද්ධර්මය සමාජගත කරන්නට අහි උතුම් පින්කම් සිදු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමින් මියුගුණ මහා සෑ වන්දනාවෙන් රැස් කරන්නා වූ අපරිමිත ගුණ සමුදාය ඔබේ ජීවිතයේ යහපතේ ඔබේ සුභ සිද්ධිය උදෙසාම වේවා. ලබන්නා වූ 2018 වර්ෂයේදී ලෞකික අධ්‍යාත්මික සුවය උදෙසා මේ මහා පින හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් ඓතිහාසික මහියංගන චෛත්‍ය රාජානන් වහන්සේ අභියස සිට මියුගුණ මහා සෑ වන්දනාවේ සජීවී විකාශය සමාප්ත කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.